आपोवा තා චකවාලීසු අතාග්චන්තු ජීවතා සධම්මමුනිරාජසේ සුනන්තු දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සබෙනකාළු අයන් බදత නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දසේ අවනාවන්ත ගුණබර සත්පුරුෂස පින්ගර්ත්නී අදත් විත රටවල්ොල සිටින ඔය සත්පුරුසිු. ඔබට තියන දහම්ගැට්ලු ඉදිරිපත් කරලා තියෙනවා ඒවට පළිතුූ ලබා තින මේ සූදානම් වෙන්නේ. ත්නපුට පදදිංචි බෝසත් ගුණැති සුපින්වත්්‍ර්‍යාපාරික ජයිලාල් ප්‍රේමසිංහ මැතුුම් ඇතින දූදරුවන් විසින් මිලදීයාරගෙන නිර්මාණය කරමින් අපට පූජා කළ එගුරු පනරක්කොට පූජා කළ මිනිපුර අමාසාංජි තපවනආරන්න සේනාසනයේ සිට අපත් අපසි සපරයකගේ පඥාසාර පොඩි හාමුදුරුවන් වහන්සේත් මේ විදිහට අදස් සම්බන්ධව ධර්මසාකච්ඡාවාරය මෙහිවන සූතානන් වෙන්නේ. ඒේත්තුූ හරතියන පළවැනි පස්නේ තමයි තෙරුවන් සරණය ස්වාමීන් වහන්සේ. නිවසහි කෑමලෑල්ලෙකට කුරුල්ලන්ට කෑමදාලා තිබියති. එහි ලේනෙකු කෑමකමෙන් ඉන්නා විට පූසෙකු එම ලේනාව අල්ලාගෙන යනවා දැක්කා. ඒ මොහොතීමට ලොකු දුකක් දැන්නා. මම එතන කෑමදාපු නිසානයේ මේ සතාට මෙහෙම උනේ. නැත්නම් ඒ සතා උතනට ඉන්නෙත් නෑ. ඔය තරම් ලේසියෙන් පූසට ඒ සතාව අල්ල ගන්නත් බැරි වෙනවනේ කියලා. නමුත් ඒක ඒ සතාගේ කර්මය කෙල හිතල මම හිත හදාගත්තා. ඒවගේ අවස්ථාව අපි කොහොමද හිත නිදහස් කරගෙන උපෙක්ෂාවෙන් ඒ දෙස බලන්නේ ස්වාමීින් වහන්ස කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස පිින්වර්ත්නය. මිනිස්සු වඒවා දෙව්වරු වේවා තෙරිසංගත සත්වයෝ වේවා නරකපේත අසුරයේ කට්ටිය වේවා කොතන වනත් උපදද්ධ ජනක කුසලකර්ම ශක්තියත් එක්ක ඒ අයට කරම අවසංවන වෙලාවත්තියෙනවා. ආයුකේ කම්මක්කේ උබයක්කි උපච්චේතකි නඔය හතර විදිියෙන් කොයිවිදික තරි මැරෙන්ඩිපාය භාගිවතුන් වහන්සේ නඳගුපල්ලගේ නිවසට වැඩම කළ භාගිවතුන් වහන්සේට හුදාන පූජ කළා. භාගිවතුන් වහන්සේ ඒ පින්කම් අවසංකල වැඩමකරද්දේ අරයග අතට පාතරේ තියෙන වයායන ටිකක්තුර. ආපව යනකොට හරකයක්ගේ පහර දීමෙන් ඔොහු මානයට පත්වෙනවා. භාගිවතුන් වහන්සේ ඔහුව එක් කරගෙනගී නැත්තම් ඔොහු මානයට පත්වෙන් නෑන කියලා සමහරුම් මත්කතාවක් හැදවා. ඒ වනාට භාගවතුන් වහන්සේ ඔහුගේ හේතු සම්පර්ස්සා ආවිස්භාවය ඔක්කොම දැකළ ඔහුට සසරයගුඩි වෙන්න අවස්ස කරන විදිහට උපකාරත් කරමින් තමයි කටයුතු කළේ. මේ විදියට පින්වුවත්න කෙනේගේ ආයුකාලය අවසංගීම කොතිින්දිවහිත් දන්නය අවසංවන වෙලාවේදී අපිට ඉව දකින්නා අවස්ථාව කලාතුරකින් හම්බ වෙනවා. සමාරකට්ටයේ ගංවතවට ගහගෙන යමින් ඒගේ ආයුකාලය අවසං කරනවා. තවත් සමහරකට්ටිය වාහනවලට හැ්පිලා තවත් සම්හරකාට්ටිය ගස්වලීින් වැටිලා තවත් සමහර ය තමන්ගමගෙදර වාලිපති සංස්කරණය කැන්න යනකොට ඒ එක කඩාගෙන වැටල අයුකාල අවසංකරනවා. එහෙම වෙනකොට අපේ ඇස්වලට එක පේනවා. එහෙම දකින්න ලැබුණ කියලා අපි කෑමදුන්න වෙලාවකද සතයක්කේ විදිට මානයට පත් වනා කියලා අපි ඒකට සම්බන්ධ නැහැ. අප ඒට අදාලාය නෙමේ හබයි ඔය ඇත්තන්ට ඒක ඒ සතාට කෑමදුන්ව එක පිනනන් තියෙනවා බලනකට ඒ සත්ත්වයාගේ අන්තිමභෝජන සංගය ඔබ කරලා අද පූසා ඒ සතාව අල්ලගෙන ගියා හැබයි ඔබට මෙහෙමතයක් කරන්න පුළුවන් ැ පින්ිකම සිද්කද ගත්තනන්නේ පසු තැවෙන්න කාරනාවක් නෑනෙ ඔබේකට සම්මාදන් උන්න ෑනේ ඔබ පූසාවෙතෙන්ට අඩගෙන ගිහිලිවල න්නන් අල්ලන්නෙ ෙ දැන් මෙනෑ නොබට චේතාවත් තිබ නෑනෙ එ වුනාට ඔයා ඇත්තන්ට ප්‍රඥාපාරමිතාවත් වැඩිෙන විදිහට ඔබගේ සසරරක්ෂාව හැදෙන විදිහට තවත් කටයුත්තක් කලන පුළුවන්. ඒ තමයි ඔය ඇත්තු නැවතලේනුන්ට කන්නදානකොට පූසන්ට ළංගවෙන්න බැරිවෙෙන්න්නට පරන්න කට්ටියය. ලෑලිහෙම එල්ලන්නේ පූසට එතෙන්ට යන්න බෑ ලනවදදික එල්ල රතියනෝ. සත්වඇවිල්ලා බැහැල කාල යනයි සත්වන්ට එන්න පොඩි කෝට්ටකුත්ති රතියනවා. පූසන්ට යන්න බෑ ඒකි. අන්න ඒවාගේ උපක්්‍රම ඔය ඇත්තන්ට පාවිච්චිකාරන පුළුවන් එතකොට ඔය ඇත්තුවේ සත්වයින්ගේ ජීවිතත් ආරක්ෂා කරවමින් ආහරද්‍යම දෙන පින්කං ගොඩක්ම කරගෙන තියෙනවා. ඒ විදිහයට කටයුතු කරගන්න කනගාටිවෙන්නවත් පසු තැබනවත් දෙයක් නෑ මොකද ඔබ සත්වයා මැරිවෙන මරන්නට අනු බලදුන්න පෝසව උසි ගැන්නවේ නැහැ ඒ සත්්‍යයාගේ ආවිකාලේ අව සංවෙලා ගිය ඒ සත්වයා කුමනොහෝ විදිහකට පෙරසංසාර කර්මාදී කවුණු එක්කයි සත්්‍යයාගේ මානය සිත වුණ ඔය ඇත්තු ඒ සත්තවයායට අන්තිම ආහාර පභෝජන සංගාය සිත්්ත කරලා උතුම් පින් ලැස් කරගත්තා. ඊළඟට ඔය පින්ංවතුන් අහරතියන ප්‍රශ්නය තමයි තෙරුවන්සානය ස්වාමින් වහන්සේ සිත් අසූ නවහි. එක් සිතකයත්න අවමහා උපරිම චෛතසික ප්‍රමාණය හඳුනාගන්නේ කොහොමද. ලෝගමූල පළම සිත හා, දෝසමූල පළම සිත හා, මෝහමූල පළම සිත නිදසුන් වස්සයෙන් ගෙන පහදා දෙන්න ස්වාමීන් වහන්ස කියලා. පිංවත්න ඔය ඇත්තන්ට අපි අභිධර්ම පාඩන් සම්බන්ධව තියෙන YouTube දේශනාවල ඔය චිත චෛසි සම්පයෝග නයකමය සම්බන්ධ අපි විස්තර කල තියෙන්තැන්ට කියා නම් ඔව ඔක්කෝම එකිනෙකාරගෙන දැනගන්න පුළුවන් සම්පූර්ණ සිත් කතාවට අදාළ යෙදෙන ප්‍රමාණයක් විස්තර කලා තියෙන අපි. එතනද පින්වර්ත්න අකුසල චයසි ගත්තහම. අ චෛතසික වලින් මෝහය අහිරිකය අනොත්තාපය උද්දාච්චය ඕවා අකුසාසිත් දොලහෙම යෙදෙනවා. එතකොට ඒ අකුසාසිත් දොලහෙම යෙදෙන චයිල්සික.ඒවගේ ලෝභය ලෝගමූල සිත්ට දිිට්ටිය දිට සම්පයුත්ත සිත්හතරි මානය දිිට්ටි විප්පයුත්ත හිත්හතර සමහර විට ඔය විදිහරට යෙත්නවා. දෝසේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේහතර දේසමූල සිද්ධෙ එකේ යෙත්නවා. ඒකින් ඉස්සා මච්චරය කුක්කුච්ච කියන චෛස්සික තුන එදෙන සමහර වෙලාබං වලට. තිනමිද්ධ කියන චෛතසික දෙක සසංකාරික සිත්පහේ යෙදෙනවා. ඒව යෙදෙන්න සමාර වෙලාවට. විචිකිිච්චාව විචිකිිච්ඡා සහගතහිතේ විතරයි යෙදෙන්නේ. එතකොට අසි සම්පූර්ණ දොලහෙම යෙදෙන සිත් අකුසර චෛර්්‍යකවල දිහම්භ වෙන්නේ හතරයි. එතකොට ලෝභ මූල සිත්වල විතරක් සම්පූර්ණය යෙත්න හිත් චෛසික තුනක් තියෙනවා. දේශ මූල සිත්වල විතරක් යන චෛසික හතරත් තියෙනවා. අකුසර සංකාරක සිත්වල යත්න චෛසික දෙකක් තියෙනවා විචිකිච්චා සහගත සිතේ විතරක් ත්න චෛසික එකක් තියෙනවා. එතකොට සි. දොළහ ගත්තාම මේ සිත් දොලහෙම සබ්බචිත්ත සාධාන චෛසික හත වෙනසක් නැතුව යෙදෙනවා. ප්‍රකීනක චෛරසික වලින් විතාරකය අපි අහේතුක සිත්වල දිගෙන ගත්තදිපංච විඤ්ඥාන දහයි ඇරෙන්න ඉතිරි කාමාවචරසිත් හතලිස් හතරි ප්‍රටමා්‍යාන සිත්වල ඔය විදිහත් තමයි දෙන්න එතකොට විතාක්කය අකුසාසිත්තලත් තියෙත්නාම්. විචාරයේ ගත්තාම විචාරයේ යෙත්නසිත් ඔක්කෝම පනස් පහත් තියෙනවා. මේ ආදී විදිහට අධිමොක්කේ ගත්තාම අධිමොක්කය දිිපංච විඤ්ඥාන විචිකිිච්චා සහගත හිතකීන සිත්තය කොලහැරෙන ඉතිරෙසිත් හැත්තයාටේ යෙත්නවා. වීද පංචත්ආාරා වච්‍යෙන්න්දි පංච විඤ්ඥාන සම්පට ච්චන් දෙක සන්තියන තුනකින් සිද්දහස අර ඉතිරිසිත් හැත්තෑ තුනේ යෙත්නවා. පීතිය දෝමනස සහඟ සිද්ධෙක උපෙක්කා සහගරසිත් පනස් පහ කාය විඤ්ඥාන් දෙක චතුත් අධ්‍යාසිත් එකු දාහකිෙන සිත් හැත්තෑ වැරෙන් ඉතිරසිත් පනස්සක යෙත්නවා. චන්දය අහේතුක සිද දහාට මෝහමූර සිත කියනම සිත් විස්්සෑරෙන්න්න ඉතිරිසිත්. ි ඇතිහිතරි සිත්වල යෙදෙනවා. මේ විදිහට ගත්තහම් ඔය ඇත්තන්ට හම්බ වෙනවා ලූභමූල සිත්වල පළවැනි හිතේ කොච්චරයක්ගෙන වදාදී විදිහට අපේ අපභිධර්ම පාඩෑන් වලට ගිහම් ගොඩ සරලවාපි එහ ඔබට පෙන්නලතිර තියෙනවා. ඊළඟට අහල තියෙන ප්‍රස්නේ පින්වත් කල්්‍යයානමිත වාමීන් වහන්සේට මාගේ නමස්කාරී වීවා. ආර්ය උපවාද කරමි වනාකාරයේ කවුණාවෙන් පහතා දෙන්න තිරුවන්සානය පින්වස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස ලැබීවා කියලා. පින්වත් කර්මාන්තරායි විපාකාන්තරායි ආකඥාවතික්කමාන්තරාය අතරි ආර්යෝපවාදාන්තරායත් තියෙනවා. ආර්ෝපවාධාන්තරාය කියල කිවූ හාම බුදුරජාණන් වහන්සේ කියන ආර්ය උත්තමයන් වහන්සේට. පසේබුදු පියාණන් වහන්සේකිෙන ආර්ය උත්තමයන් වහන්සේට. එහෙමනත්තා බුද්ධසාාවක යන් වහන්සේලා අතරින්. ඒ රහතන් වහන්සේලා අනාගාමිය උත්තමයන් වහන්සේලා සකදගාමි උත්තමයන් වහන්සේලා ස අවම මට්තමේ ගිහිගේ වල්ලල ඉන්න සෝහංවෙලලා ඉන්න පුද්ගල යටට වනාත්. තමන්තුල දේශයේ ඇති කරගෙන ගර්හා කිරීම බැනවැදීම ආයියෝපවාදා කරමේ වෙනවා. එතකොට ආර්ියෝපවාද අන්තරාය කවුරු හරි කරගත්තුූත්. ඒකින් ගොඩාක් නරකපතිඵල ලැබෙනවා. එවුනාට මේක පිළියම් කරන්න පුළුවන් අනතුරා. හැබැයි කරම විපාකීතින් දිගුසලට මිදී න්නවෙනවා. පිළියම් කරන්නත් පුළුවන්. එවුනාට විපාකදීම දිගු සසරදිත් වෙනවා. අපරාදේ කරපු පුද්ගරයා, ගිහිල් අර ආර්ධයන් වහන්සේ ළඟට ගිහිල්ල සමාව ගන්නට ඕනේ. සමාව අරගෙන තමාගෙහිතේ දියසේ නැතිකරගන්න ඕනේ. ඊට පස්සේ ඒකනාට මේ මනුස්ස ජීවිතය මඟපල් ලබන්න බාධාවක් නෑ, හබ මඟපන් නොලබාහිතයෝ දිගුසසරයේදී ඒ ඇත්තන්ට අර කරමවිපාකයෙන් ගලිවිල්ලක් වෙන්න නැහැ. තමන් අතින් වරදක් වුණාට පහසේ යාර පුද්ගලයා හොයාගන්න බැරරිවුුණොත් යාර පුද්ගලයා ගියදිසාවදිහාබල්ල ඒරිසාවට වන්දනා කරමින් සමාව ඉල්ලන්නට ඕනේ. ඒවගේ තමන් වරදකරපු ඒ ආරය පුද්ගලයා මරණයට පත්තලා හිටයනා ඔහුගේ සොහෝම් පිත්්තනීළඟට ගිහිල්ල එතින්ට වැැඳලා සමාවගන්නට ඕන. මේ විදියට බුද්ධාධී ආර්යන් වහන්සේලාට ඔය ඇත්තන් අති යම් කි රදක් වන ල්. ද ගුණයිම් බහුල මඟපල්ලාබී උතුමන් මුල් කරගෙන ඔබ බොහෝ භයානක කකුසලයක් කරගෙන් තියෙනවා ඒ එක පිළියන් කරන්න පුළුවන් හැබයිස සැසරේ සැනසරාගෙන යන්න සිද්ධ වුණොත් කර්ම විපාකොය ඇත්තන්ට බුදතිවිඳින්න සිත්ත වෙනවා. කල් නොයවා ඉක්මනටම මඟපල් ලබන අධිස්ථානයෙන් අවස්ස කටයුතු කරගන්න වග බලාගන්න ඉක්මනටම. ඊළඟට අහල තියෙන ප්‍රශ්නේ තමයි. සාමින්න් වහන්ස. නාම රූප පිළිබඳ භාවනාව කිරීමේදී. රූපකොටස් මෙනෙහිකරන විට. අපි එම රූපකොටස් හිතේ චිත්‍රයක් වගේ මවාගෙන එම රූපකොටස් රූප කලාපවට බෙදබෙදා බැලිය යුතු ද. උදාහනයක් ලෙසස්වාමීණී අපි කෙස් කියන කොට. ඒ කෙස් කියන කොටස ගත්තොත්. අපේ දැකපු කෙස්ගහක් සිහිකරලා, එම කෙස්ගා මනෝමයෙන්ම රූප කලාපවට බෙදිය යුතුද. හරියට පිල්ම් එකක් බලනවා වගේ නැත්තන් සාමීනයේ කෙස්ගහක් සිහිකරලා මෙනෙහෙ කිරීම ප්‍රමාණවදද කියලයි ආලතියෙන්නේ. සත්පුරුස පින්වර්ත්නේ. ඔය ඇත්තුූ නාම්රූප පිළිබඳ භාවනා කරන කොට. ඔය ඇත්තන්ට රූපවලද. ඇ සේලුම රීප පදවන රූප හතරක්. පටවි ආපෝතීචු වායූ අන්නගන්ද රස ෝජා සුද්ධාස්ථක වලි නොත් ඔය ඇත්තන්ට සතරමහා භූතතික හම්බ වෙනවානේ. ඒ පටවීධාතුව බහුලෙ. ආපෝධාතුව බහුල. තේචෝධාතුව බහුලෙ. වායෝධාතුව බහුලක රූප කොට්ටාස ඔය ඇත්තු විින් කරගන්න මුලින්ීමම. ඔබට පටවිධාතු විදිහට කෙස් ලොම් නියද සම්මස් නහද ඇටෑටමිල්ලුවක් ගඩ හදවත අක්මවා දළඹූ බඩදිව බඩවැල නොදිරු ආහර දිරු ආහාර වගේ හම්බ වෙනවා. ආපූධාතු විදිහට ඔය ඇත්තන්ට එකළෙසුටු සැරව ලේමුත්්‍ර අද හඩියමන්ට තෙල් අදීවිදිහට ඒව හම්බ වෙනවා. ඔය ඇත්තන් තීජෝධාතුව විදිහට සරීරය පැසවන තීජෝධාතුව දිරාපත් කරන තීජෝධාතුව, ඔයි විදිහට ඔයඇත්තන්ට මේ තීජෝධාතුව හම්බ වෙනවා. ඒවගේම වායෝධාතුව විදිර උද්දංගන් වායෝධාතුව, අදෝගන් වායෝධාතුව විදිහට හම්බ වෙනවා. ඔය ඇත්තු විදස්සනාභාවනා කර අද්දි. රූපධර්මමයේ සතරමාභූත රූපයන්ගෙන් හටගත්ත ධර්ම කියලා අවබෝධ කරගන්න ර රූප කොටස්වෙෙන් කරර. තේරුන්ගෙන බලන්න, ඔබයට රූප කලාප විදියටට වෙෙන්කල්ල බලන්න පුළුවන්දකි ලැහුවොත් ඒක කරන්න ඔබ සත්තිමත් නෑ. ඔබට ඒක කරන්න බැහැ. මොකද පටව්‍යාපෝතේජවවායු වන්න ගන්දරස ඕජා ජීවිතීන්දී රූපයත්තේක ඒ රූමය අනිකෘත්ද වස්තරූපාද අරගෙන රූප කලාපයෙන් කලාපේයට බලන්න කොහම දෝ ඇත්තෝ. අට විධාතු ආපෝතීජු. එහෙම නිෙමියෝ ඇත්තු බලන්න ඕන අඩකීව විදිර ධාතු කොට්ටාස විදිහට බලලා ඉම්පසිඒ සතරමමාභූත රූපය සත්‍රමමාභූත රූප ධර්මවලින් මේ රූපස්කන්දී හටගන්න විදිතේරුන් අරගෙන ඒ රූපස්කන්දී ඒ විදිහට නාමස්කන්දීදී වස්තුරූපවල පහලවන ඒ චක්ක විං්ඥාන් සෝත විඤ්ඥානාදී විදිහට අරගෙනඒ විඤ්ඥානයෝොත් වේදනා සංඥා සංකාරයොත් හොඳට හන්නගෙන නාමරූප පරිච්චේද ඥානයේ ඇතිකරගෙන කටයුතු කරන්න. අර චිත්‍රයක් මවනවවාගේ මවාගෙන කටයුතු කරනවට වඩා හැබෑවටම තියෙනදේ නුවනි විිමසා බලමින් කටයුතු කරදිේ ඇත්තටම තියෙනදේ දැකීම වෙනවා. ඇත්තටම තියන්දේ අවබෝධවීම වෙනවා. මේ තියනදේදි හා බලංවිදීමන මේ කරන්න ඕන මේ තියෙන දේහිදදිහා ඔය ඇත්තෝ නුවනමිමසා බලමින් අවබෝධ කර ගැනීමයි කරන්නට ඕනේ. තිබෙනදේ සැබෑ ස්වභාවය දකින්නට. . සත්පුරුස්ස පින්වර්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පින්වස්වාමෙන් වහ සවසරයි. බුදු පිළිමයක් අරගෙන සිවුරහි පබලු අල්ලා අලංකාර කිරීම ගැහැනු කෙනෙක් කිරීම සුදු සුද. එසේ කළොත් පවක් සිදුවේද. එසේ සිදුකරනවා නම් පිළිපදී යුතු විසී සිත කංවේදයක් ඇද. කවුණාවෙන් අපහට පහදා දෙනසේක්වා ඔබහන්සේ පතනබෝධියකින් නිවේ සනසේවා තෙරුවන් සරණයි කියලා. කවුුණාවන්ත ගුණබර පින්වර්ත්නේ. කිස්සිරිි මෙවන් රත්තුමා කාලයේදී හේමමාලා දන්තකුමරු දෙන්න ලංකාවට දල්දා වහන්ස වඩම වාගෙනාව. දල්දා වහන්සේ හේම මාලාවගේ කෙස් වැටිය ඇතුළත කණඩුවේ ටැම්පත් කරගෙන ආරස්සා කරගෙනාව. හේමමාලාවට ධන්තධාතවන් වහන්සේ තමන්ගේ හිසමත්තකේ පරිස්සමින් සඳවගෙන ආලක්‍ෂකාරීව ලංකාවට වඩමවා ගන්න එන්න පුළුවන් උනානම්. ඔය ඇත්තන්ට බුද්ධපතිමා වහන්සේ නමක් අල්ලලා බුද්ධප්‍රතිමා වහන්සේට සාත් වූ ඇපුඋපස්ථාන කටයුතු කරල පුද පූජාවන් පවත්තමි පින්කර ගන්න කොහෙද බාධාවත් තියෙන්න්නේ. කාන්තාවක් වේවා පිරිමියක් වේවා මනුස්සලෝක හේතු උපන්න නම් එඒ ඇත්තට මඟපල් ලබන්න පුළුවන්නේ. කාන්තාවක්කඒවා පිරිමියක ඒවා ඒ ඇත්තූ දදුන්නොත් සිල්රැක්කොත් භාවනාකලොත් බුද්ධුව පස්ථාන කටයුතු කළොත් කුසල කරම කරගත්තොත් ඒයට විපාගදීමී වෙනස්කං කෝමද හැතියෙන්නේ. කරගත්තනම්ෆිින් අගේ වට විපාක ලැබෙන් එ පාය. ඉත්නි බුණ මතා අත්තරෙන් ඒ වටිද දෙන්න එපා. ඔයඇත් බොහෝ ආතරින් භක්තියන් ගහුලුවෙන් ඔබේ දෝතට ගන්න බුද්ධපතිමාව වහන්සේ. අරගෙන ඔය ඇත්තු කැමතිනම් පබලු අල්ලන්න. හැබයි ජීයමාන බුදුරජාණන් වහන්සේ නම් ඒ විදිහට මසිවුරු පරිහණය කරන්න නමුත් ඔබට ඒ වගේ පින්කම් කරන්න පුළවා. ඒගේ පින්කං කරනවලට අටමහා කුසාසිත් ඇති වෙනවනේ ඥාන සම්පයුත්තව නිවනම අරමුණු කරගෙන ඒගේ උතුම් පින්කං කරගන්න එහෙම පින්කං කරගන්න අලංකාර කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඔය ඇත්තන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරමින් හැකිතා පින්දහම් කරගන්න. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසර සාමීන් වහන්සේ උපතින් බෞද්ධ වූවත් සසරක් පවපින කර්මය හා කර්මඵලයක්. නැවති ඉපදීමක් නැතැයි විශ්වාස කරන මිතුරයකු මේ නියත මිට්‍යා දුෘෂ්ටයෙන් ගලවාගන්නේ කොහමද ඔහොටමා කොතෙක් තේරුම් කරදීමට උත්සාවන්ට වනත් එවිර්ථ වෙනවා පිළිගන්නෑ. ඔහුගේ ඇතැම් පස්නවලට උත්තර මාළගත්නෑ. සමහර පස්නවලට පිළිතුරූ දෙන්න මට ධර්ම දැනමකුත් නෑ. ඒත් මේ මතයේ දිගටම සිටියොත් ඔහුගේ සසරේ ස්වභාවේ කෙබ දුද මහතාන. ඔහු මේ නියත මිත්‍ය දුෂස්තියෙන් ගලවාගන්නේ කොහමද. පින්වත්න මොන තරම් වටිනවාද බේ ඔය සත්පුලස කර්යානමි ඇසුර. ඔබමගේ අයගේ ඇසුරතමයි ලැබෙන්න්න ඕනේ අනිත් අයට. ඔබ ඔබේ සක්ති පමණින් උත්සා කරලා තියෙනවා. ඒත් උපතින් බෞද්ධකම ලැබේ නෑකෙනෙක්ට. උපති ඉති රජේට දැනගන්න පාදේශය ලේඛංකාර්යාලවලට එහෙමයි ඒවගේ සටහන් වෙන්න ඔය ඇත්ත බෞද්ධ කියලා ආගමලි්ට කොහොමතිඉතින් තුනුරුවන්ගේ ගුණ දනහන්නනාගන්න නැතුව උපාසකයෙකු පාසකාවක් වෙන්නේ. බෞද්ධයෙක් නම් උපාසකු පාසකාවක් වෙන්න ඕනනේ. ඉතින් උපාසක උපාසකාවක් වෙන්න ඒකෙනට තාම බැරි වඋනානා. ඒකෙනා පවපීෙන් කර්මකරම්ඵල නැවත උපාතියාදී විශවාසක කරන්න නැත්තන් දැන් ඒගෙනා විශ්වාස කරන මොකක්ය දුෘස්තියක් ඇති. සමහලාවට කාන්තා පිළිමී ඒ රූප සබ්ද ගන්දරාස ස්පාසාආදී පංචකාම සම්පත් විඳිමින් ඉන්න ඒකෙනා කාමභෝගී ජීවිතයක් ගවන කාමතන්හා වෙගන්න සියල්ල මෙතකින් අවසන් වගේ ඒ උච්චේද ෘස්්තිියකින් ඉන්නෙනෙක් පෙන් පුළුව. එහමනැත්තන් සහලාට ඒකෙන දෙවරු හෝ යම්කි එහමසාරණ ය කෙනෙක් වෙන්න පුළුවවා. එහමනැත්තන් කම්මැලියෙක් වෙන්න පුළුව. මොනවාරි විදිහකට යම් කිසි දෘස්තියක්ත් දැක්මක් ඇති කරගෙන වැදි මතයක් තුළ ඒකිෙන ඉන්නා වෙන්න පුළුවන්. හැබැන් මිතුර එක් විදිහට ඔබට පුළුවන් ඔහුව නිවැඇති මකට ගන්න. ඒකෙනට දැන්ගන්න මතය තුළ නිබිමුක්තියල ලබන්න බැෑනි. එන්සාවබ කරන්න ඕන ඔහුට පින්වර්න දැන් ඔය ඉන්න තත්ත්වයට එන්න කලින්. එකන අද උදේ තිබ්බ රූපනමී දැන්තියෙන්නේ. ඊය තිබ රූපණෙමේ දැන්තියෙන්නේ පිරේද තිබරූප මාසයකට අවරුද්ධකට අවුදු දායක පහලෝකට විස්සකට මවකුසයි මෙලොව බිහිවෙන දවස තිබ රූපනෙමේ දැන්තියෙන්නේ මවකුස තුළ වැඩෙද්දී හැදෙදී තිබරූපනෙමේ දැන්තියෙන්නේ මවකුස පිරිසිද ගන්නකොට තිබ රූපනෙමේ දැන්තියෙන්නේ ඒ පතිසන්ධිවිඤ්ඥානයේ ඉඳ ලම්පිංුවර්ත්න මේ නාමරූප ධර්මයන්ගේ රූප කතාවත් නාම දරම කතාවත් වටහාගන්න පුොළුවංගුදිට මඟ පෙන්න්නන්න. ඔහුව විද්‍යාවට යොමු කරන්න සැබෑ විද්‍යාවට. ඇත්තටම තියෙනදේ කරමේසිතු උුසු හාරකිෙන හේතුූන්ගෙන් හටගන්න රූප ගැන හොයන්න පොළ බවන්න. විඤ්ඥානයසා එහහිෙත්න නාමධර්ම ගැන හොයන්න පොළ බොවන්න. පංචුපාදා නස්කන්දේ හඳුනාගන්න ඔහුව පොළ බොවන්න. ඔහුට ඇත්තටම තියෙන්දේ බලන්න දකින්න සලස්වන්න. ඇත්තටම තියන මේ හේතු පළ ධර්මයාන්ගේ කියා කාරීත්‍යයක් වුණු නාමුරූප දරම ගැන ඔහුට අවබෝධ ඥානයේ ඇතිවන විදිට ඔබේ කල්්‍යයානමිත සේවනයේ දබා දෙන්න හොඳම දේ තමයි නාමරෝපි ස්කන්ධධාතු ආයත්න ඉන්්‍රයාදී ඇයට තේරුම් කරවල දෙන එක. එහෙම තේරුම් ගත්ත ොත්නම් ඔය සියලුම විමිත්‍යයා දුෘෂ්ටික අදහස් අයිං කරලදාලා හරි මාර්ගයට එහිවී. ඔහුට ඔහුගේ නාමරූප කතාව දකින්න සලස්වන්නට වග බලා ගන්න. බොහෝ මගේකන ඔබේ කලනි මිතුරු දෑඇත ඔබේ යාළුවාවිය යොමු කරපුයක ඒ කල්ල ආනිිමිත්‍රතයට ප්‍රසංසා කරනවා අපේය. ඊළඟට අහරතියෙන ප්‍රස්්නේ තමය පින්වත් සාමින් වහන්සේ යම් කිසි පින්කමක් කරලා ඒ පොටෝ සමාජ මාධ්‍යන්වල පළකිරීම පිළිබඳු ඔබහන්සේගේ අදහස කුමක්ද. එසේම පිරි සච්ඡායනය කිරීමට යම්කිසි තාලයක් තිබේද. යම්කි සත්වයෙකුට කරමශක්තිය ස ආවසි තිරුව තිබේදී මේ ඇහැකිද. කවුණාවෙන් අපාට පාදා දෙන සේක්වා ඔබහන්සේ පතන බෝධියකිින් නිවී සැසේවා තෙරුවන් සරණය කියලා. පින්වත්නී යම්කිසි පින්කමක් කරලා ඒ පොටෝ සමාජ මාධ්‍යවල පලකරන වන. ඒ ඇතු අනිත් අයත් ඔබ කරවෝ පින්කංගල පින්කමේ අනෝ පින්කම අුමෝදං කරවල තියෙනවා. අනිත් අයටත්. පත්තාන මෝදනා කරන්නට ඕනේ. ඒකයන අනිත් අයි අනුමෝදං කරන පින තමන් සතුටින් පිළිගන්නට ඕන. තමන් සතුටින් පිළි අරගෙන පින් අනමෝදන් වෙන්න ඕන. ඔබයි පින්කංකල සමාජමාධ්‍යවල ප්‍රචාරය කරනකොට බොහෝ දෙනා කුසා සිත් ඇතිකර ගන්නේව. මිත්්‍ය දෘස්ිකවනා කොහොමත් බනිනවාේ. අත්තර දෝය අත්තරියානං තවමත් ඔහම ප්‍රචාරය කරකර ඉන්න විදිර විධ විදිහයට කියයි. හැබයි ඒ අය අත්තරි ඕන අකුසල් බව දන්න නැතිහින්දා. ඔබ කුසාය කරලා අනිත් අයත් කුසල්කරණයකට මඟ පෙන්න්නන්න. ඒ අයත් පොල බොවන්න. ඒඇයටත් දකින සලස්වන්න. ඒ ඇයටත් පින්සිත් ඇතිකර ගන්න කුසෑසිත් ඇතිකරගන්න ඔබ උපකාරවෙන්න. පින්කන් කලාට පස්සේ ඒ චායාරූප අන්තර්ජාලයෙන් පලකිරීමේ කිසි වරදක් නෑ. ඇබ පින්ර්ත්න ආදරජවනිකා ඒවාගේම විවිධාකාර ගහ බැනගැනීම් රන්ඩුසරුවල්වීම්, ඒවගේම ලේ කුපිතවන දේවල්, දේසේමෝහේ ලෝබේ ඇවිල්සන දේවාන ඕන තරන්කට්ටිය ඔය විවිධ විදිහයට සමාජමාධ්‍යවලට මුදාහයෙනවනි. ඒවටත් එක කෙනා එකේ කදහස් පල කරමින් සමහරය අකේ කරන වානනාකරනවා බලනකොට අකුසල් අරමුණු ඇති කරගන්නට මඟ ලැබුණු ගමන් එහය ලෝපදේශ මෝහාදී හොඳට වඩාගෙන අපූරුවට පහුකන් ගොඩාක් කරගන්නවනේ එහෙම ඇවිලෙන ලෝකයක්ත් තුළ. ඇයි ඔබට නිවෙන ඔය වගේ චායාරූප සමාජමාදර මුදාහරින්න බැරි. ඔබ සමාජමාතයට මුදා හරින්න. බයි ඔබට නිත්තෑගේ ඉරසියාවත් එන්න ඉඩ තියෙනවා. මොකද සමහරකට්ටය පින්කං කළහම ඒ උදවයට සමාජි ලොකු කීර්තියක් ප්‍රසංසාාවක්කෙනව අනිත්තය වාර්ධනා කරනවානේ ඒ අනිත් අයගෙන් ලැබෙන ඒ ප්‍රසිද්ධිය ඒ කීතිය ඒ ප්‍රසංසාාව සමහරුන්ට ඔහුලගන්න බෑ සහර අසාත්පුරසයයින්ට ඉරිසිියාව ඇති වෙනවා. ඉල්සිය ඇතුුණ හම නින්දාකන අපහර්ස කරන අපෝය මේ දන්දුන්නට ඔය ප්‍රසිද්ධිය වෙනුවෙන් ඒ කරලා යන ඔය විදිට වි විදිහට. ට නිදාකන අප හසකන අවලාධ නගනවා. ඒක කරන්න ඒයකි හිත්වල දේශයක් එක් ඉරසියා වැතුවු හින්දා. ඔය ඇතු ඒ තකන්න එපා තකන්නේ නැතුව ඔය ඇතු හඳින් පින්දහාම් කරගෙන අරවිදියට ප්‍රචාරය කරන්න නෝනැති පින්වතුන්නන් ඒවා දැක්ක ගමන් අනේ සාධසාධ කියල අනුමෝදං වේවි අනේ කොච්චර වටනවාද සංගරත්නයට මටත් මේ වගේ පින්කමක් කරන්න ඕන කියෙලා ඒ ඇත්තත් තමන්ගේ සසරටආයුවානාදිය ඕනමන පින්කං කර ගනීවි ඔබ පින්කම් පලකරන කොට අනිත් අයට ඒ ආදර්ශයක් වෙන්නක් පුළුවන්. මග පෙන්නීමක් වෙන්න පුළුවන් ඉගැන්නීමක් වෙන්නා පුළුවන් ඔය වියංජන හදන දේවල්ලම ඔය චායාර වියම අන්තර්ජායට මුදාහැරලා හස කෑමකන්න පුරෘුදුකරන අතරේ පින්වත්නේ මුළු සංසාරයේදීම කෑමීම ඉදුහටුම් බෞබෝග සම්පස් සුකතමතකන් ඇඳුම් පැල්දුුම් ඔක්කෝ ලබෙනවිදිහේ පින්කංකරවන්නත් උනන්තු කිරීම මොනතරං වටනවද. ඔය ඇත්තු කරන හැම පින්කමක්ම අන්තරචාලය පල කරන්න. ව වගේ මේ පස්නෙ මහලා තියෙනවා? පිරිස්සච්ඡායනා කිරීමට යම්කිසි තාලයක් තිබේද කියලා. රාගේ ඇතිවන විදිහට ඒ වචනවලට ඇලීම් ඇතිවන විදිට කෙටියෙන් කිවුවත් කෙලෙස් ධර්ම කිසික් ඇති නොවන විදිහට පිරිස් සචජයනා කරන්නට ඕනේ. අකු සිද දොලහා කෙනෙක්ට ඇති නොවන ආකාරයට භාගිවතුන් වහන්සේගේ උතුම් සල් සත්්ධර්මයේ ඇතුළත් පරිත්තාන් ධර්ම දශනාවම් පැවැත්වීම දෙලුවටම දෙහැමක් හැම කෙනෙට්ටම යහපතක් පින්සම පවතිනවා. යම්කින් සත්වයෙකුට කරමශක්තිය සහ ආවිසි, ඉතිරිව තිබේදී ම අය හැකිද කියලාත් ඒ පස්න අතනෙම තියෙනවා. පිින්වර්ණී ඔවු යම්කින් සත්වයෙක්ට කර්මශක්තියයි ආයසයි, ඉතිරිව තියදදි මානයට පත්වවෙන්න පුළුවන්. ජනක කොසර කරමසක්තිය ඉතිරිව තියේද. ඒ උප්පත්්‍යය ලැබූ බවයේ පරමාවසත් ඉතිරිව තියයේද්දි. පෙරසංසාරය කර ගත්ත කර්මයකි විපාකයක් විදිහට පින්වර්ත්නී අර කුසලය මේ ඉතිරිවතියේදී ඒක නසමින් අකුසලයක් මතුවෙලා ඒක නාමානයට පත් වෙන්න පුළුව. උපච්චේදක මරණයක් වෙන්න පුළුවන්. ආයුක්්‍යයමානයේ කම්මක්කමානේ උබයක්කේමානේ උපච්චේදකමානය කියන මරණ හතරින් උපච්චේදකමානයකට කෙනෙක්ට මූලපාන පුළුව. හුඟක් අයි විදිර මානයට පත්තිෙනවා. ඊළගට ආලතියන ප්‍රස්්නේ තමයි. ඒරුව සණය පින්වස් සාමීන් වහන්සේ. සත්්‍යෙස් බෝධි පාර්සක ධර්ම වැඩීම පිණස. සච්ඡායනය කළ යුතු භාවනාවමකක්ද. දීදක ආවස ලැබෙන පින්කම් මොනවාද. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීදගාවස ලැබේවා, පාර්තනය බෝධියකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝත වේවා කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස පින්වර්ත්නී. සත්්‍යස් බෝධිපාසික ධර්ම වැඩීම පිණස ඔය ඇත්වෝ කර ඕන දිිටිවිස. දිය සම්පූර්න කරගෙන ඒ භාවනාවෙන් සක්ති මත් එෙන්න්න, ංකාවිතර විසුද්ධිය, සම්පූර්ණ කරගෙන ඔය ඇත්තු. ඒ භාවනාවෙන් සතති මත්්‍යයෙන්න්න මගගේ මග ඥාන්දර්සන විසුද්ධිය පටිපදාා ඥ්‍යාන්දාසන විසුද්ධී ඔය ඇත්තු. ඇතිවන විදිට ඒවා ඒ සම්පාදනය කර ගන භාවනා වඩාන්න භාවනාවඩාඇති ඔබේචිත සන්තතිය තුළ අපූ රුවට සතර සති පට්ටාන සතර සම්්‍යපදාාන සතර. දදිිපාද පංච ඉන්දිය පංච බල බොච්චන්ක දර්ම හත්තා ආර්යෂ්ායක මාර්ගගංග කියන මේවා වැඩේවි. එනිසා සසරින් එගුඩ වන ගමනට ඔය ඇත්ත බෝජි පාසක ධර්ම වැඩෙන විදිහට භාවනා කරන්න සච්ඡායනාකරනවාට වඩාහොදදී භාවනා කරල ඔබේචිත්ත සන්තති වැඩින්න ඕන දර්ම වැඩන්න සලස් වන එකයි. දීරික ආයුස ලැබෙන පින්කම් මොනවද කියලත් අහල තියෙනවා. අබේතාානයේ දෙන්න. ආහාරදාානයේ දෙන්න. ඔසගිනිි ඉන්නයටට සලකන්න. ඒවාගේම කගේ නිදුක්කමන් නීරෝගී වෙනුවෙන් අවස්්‍ය වන දේවල් කරන්න ධර්මදාානයත් කරන්න. ධර්මදාානය කළ හම බොහෝ ෑ ධර්මී හැසිරේදී ඔය ඇත්තන්ට මෙ කිසිදු ආපදාව පීඩාවක් කිරිහරයක් නැතුව දීර්කාවිසත් ලැබෙනවා. අබේධානය අනෙකු උදධාන පින්කං ආදීවිදිහට ඔය ඇත්තන්ගේ නාමරූප ධර්මුවට දීර්ග විදිහට උපකාර ලබෙන ඒ උතුම් පුුණ්‍ය කරමයක්න්. සිදු කරගන්න විවිතාකාර පින්කාම්. ඊළඟට ආලතියන පස්්නය තමයි අවසරයි අපේ ස්වාමින් වහන්සේ පළමුූ නමස්කාර කරමි, මාතූ දීවරාජයා පිළිබඳව මනව පැහැදිලිකර දෙන සේක්වා තෙරුවන් සරණයි කියලා. මහබෝධසාත්වයන් වහන්සේගේ පිම්බර අම්මා වන බලාපුොරොත්තුවෙන් විශාල කාලයක් පින්වුවත්නි පාරමිතාපුරමින් මෞපදදීවෙන්ුවෙන් කටයුතු කරගෙන එන්න ඕනේ. අපි මහමායා දේවීන් වහන්සේ ඒවිදිහට ආවා. මහමායා දේවීන් වහන්සේට හරියටම තව දින මාසදහයායි. දින හතක් ජීවත්ත ඉන්න තියෙන අවස්ථා වෙදි තමයි කාලයේ දDPේ දේශය කුලේ මව බලලා ප්‍රස්මහ බැලුම් බලපු මහ බෝධිසත්වයන් වහන්සේ මවකුස පිළිසිඳගත්තේ. ලො ඒ මහමායා දේවීන් වහන්සේ බෝධීන් වහන්ස බෝධිසත්වයන් වහන්සේව මෙලෝ බිහි කලාට පස්සේ. හ කලුරිය කරලා උපත්්‍යය ලබන්නේ තවුතිසාද්දීවලෝකයේ. සාමාන්‍යයෙන් පිින්ගුවත්න මාතෘ දීවරාජාණන් වහන්සේ බවටපත්තන උත්තමයන් වහන්සේ කෙනෙක් අනිවාරයම බෝධිසත්වයන් වහන්සේ බිහි කලාටපත්ස දිනහතකින් කලුරිය කරනවා. එකන ආවිස එතකින් අවසා. කලුරිය කරනවා. ඒ කලුරිය කරාට පස්සේ උපපා්‍යය ලබන පිරිමි දෙවිකෙනෙක් විර මාතෘ දිවරාජා විදිහට. ඒ මමාතෘ දිවරාජයා තෞතිසා දීවලෝකෙ ඉන්නේ. අඩ මීවන පලාානේ මෝඩ හිමියන්ගේ කානාවරං ඔය ඇත්තු විශවාස කරන්න එපා උන්වහන්සේට අර වයසර ගිහිල්ල පැවිදිවෙන කොට කෝටිකණන් දෙනඒ කුමන්ත්‍රවලට අහුවෙලා සාාසනය විනාසකන අහසෙන් ඇවිල්ලා තියෙන්නේ. හැබැ මෙතනද මාත්‍රෘ දීවරාජයා. ඇත්තටම තෞතිසා දිවෙලෝක ඉන්නවා. මාතූ දීවරාජයා සෝහන් මාර්ගයට පත්වනා සෝහන් පල්ලාබිය උත්තමයෙකු ත්තුුණා. කෝටියයක් දිවරු මඟ පල් ලැබූ අභිධර්ම දේශනාව මාතූ දීවරාජ්‍යස්්‍යවනය කරලා තමයි පින්වත්න ඒ සෝහන් දිවරාජෝත්්‍රමාණන් වහන්සේ නමක් බවට පත්වනේ ආදය උතුමන් වහන්සේ නමක් වුණේ අනනාගතී ඉක්මං අවස්ථාවක සසරින් එගුඩ නිවන් දකිවේ. සත්පුරුස පින්ුවත්නී. ඊළඟට අහලතියෙන පස්නේ තමයි පිින්වත් ස්වාමින් වහන්සේ. ජාතයේ කතාවක සඳහන් වෙනවා නේද. මන්ත්‍රයක් මගින් මියගිය ව්‍යාග්‍රයකුට නැවත පනදුම් අවස්ථාවක් ස්වාමින් වහන්සේ. මේ ධර්මයේ සඳහන් අනිකුත් කවුණුහා ගලපාගන්නේ කෙසේද. විඤ්ඥානයේ නිරුද්ධ වූ මොහොත් ඒදීම නව උපතක් සකස්වන නිසා තිරුවන් සානය ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පිින්වර්ත්නයේ හෝදස් පන්ධනයේ නතර වනාහම සාමාන්‍යය ලෝකයා කෙනෙක් මැවුණ කියලා කියනවාන. ඒවනාට හෝදස් පන්ධනයේ නතර වෙලා පින්වර්ත්නී කෙනේගේ ආවිසයි උස්නයයි විඤ්ඥාණය මේ සරීදයේ අත්්‍යලයන්නේ නැතිතා කාලයක් ඒකෙන ඉන්නවා. ඒක විනාඩි පහක් පැව්වාගයක් වනත් වෙන්න පුළුවන් සමහලාවට. අර කරන්ත එක එහෙම වදනක නැවතත් හදස් පන්ධන වැඩකාන පටන්ගන්නේ. ඒ හෝදවස්තුරූපයේ වස්තුරූප දසකය තවදෝටත් පවතින්න බැරිවිදිට රුදිදේ විකෘතිී වෙනකංගේ උණුසුම නැතිවීගෙන ගේලා රුදිදේ විකෘතිී වෙනකම්. ඒ ප්‍රසාද රූප දසකය වස්තුරූප දසකය එතන අත්තැරර්ල යනකම්ම ඒක නැතිවෙනකම්ම පින්වත්න අරවිදියට නැවත පහලවීම වෙන්න පුළුවන්. ඒ තව තැනකු උපත්ති ලැබුව නැති මෙම අරමුණුකරගෙන තවමත් මැරිච්ච නැති කෙනෙක්ගේ. වෛද්‍යවරු මැරුණනා කියයි. නමුත් මෙතැන වස්තුදසක ිහිල්ල නෑ එකනවය වස්තුරූපටික ගිහිල් මේ අවසංවෙලා නැහැ. මෙයාගේ ඇස්වල කංවල ඒ වස්තුූ රූපටික ප්‍රසාද රූපටික මෙතන දාලා ගිහිල්ල නැහැ. තාමත් ඒෙනා මෙතන ජීවාත් ඉන්න කෙනෙක් වෛතවරු කියනා මෙයා මැරි ලගේලා. එවනාටයා තාමත් මෙතන ඉන්න කෙනෙේ කාවිස්මාච විඤඥානා යදාකායා ජාන්තිමා. ය තුන නැතිවුණ ඔොත් තමයි ඒකෙනගේ මානය සිද්ධ වෙන්නේ අතන ජාතය කතාවිදු වනත් ව්‍යාග්‍රයකුට ඒ විදිහට අර බන්තර බලයෙන් පන දෙන්නපුළු වම්මකද ්‍යාග්‍යයා මැරන්න කලින්. එතකොට මැරිච්චි නති ව්‍යයාාගයකි ව්හම හරදස් පන්ධනය අක්‍රිය වීමවාදී කවුණු මත සාමාලෝකය සම්මුතිය මැවුණනාකර එහෙමකිවවාම අපේ පැත්වෙෙන්න්න එතා මැරල නැහැ. එයා මැරන්න නම් ආවිසයි උස්නෑ විඤඥාණය තුනම මේ සරීරයේ අත් තරින්න ඕන. එතකොට මේක ධර්මය සඳහන් ගන අනේකාවනුත්වයක ගලපාගන්න කොහොම දෙක ලැව ගලපාගන්න කිසි පස්සනයක් නෑ. හැබැයි පින්වන දවස්කාාන පානුනොත් බෑ. පෑය භගයක් පැයක් විතර පහුවෙලා යනකොට උණුසුම නැති වෙලා විකෘතී තත්වයට පත්වය න එතකොටත් බැහැ. එක එත කාලයක් තියන එක්තරස් සීමාවත්ති න මේකෙන මෙතන මැරිලා තව තැනකි ඉපත්ල ඉන්නත් බැයිපදනොතා පවගන්න බැහැ. එකන් තව තැනක උපත්තේ ලබල ඉන්න කෙනෙක්ම ට ගන්න පුුවන්කමක් නැහැ. ඒකෙන තව තැනකු උපත්තය ලබලා නැති මේ ශරීරය අත්තහල්ලා නැති අවස්ථාවත් තුළ නැවතත් ඒකනාා ජීවත්තන තත්වයට. අ කරගන්න පුළුවන් මානාසන්න අධ්‍යකීන් එක එකක් නාට ඔය වගේ විවිධාකාර අදහස්තියෙන මෙතන අත්තැරලා නෑ නමුත් ධම්මා රම්මණත් එක මනා එතනය විධාරමුණු අරගෙන සැලසාණ වගේයට දැන් අවස්ථා තියනවා මෙතන ශරීරයේ අත්තැරලා නැතුව ඉත්තිත්. ඊළඟට අහලතියෙන පස්නයේ තමයි අවසරෑපින්වා සාමීන් වහන්සේ කුඹුරු වැඩ කොඹරු හාන විට ගොයන් කපන විට වී වීලන විට කුඩා කොමිසතු මැරෙනවා නමුත් එසේ සතු මැරීමේ චේතනාවක් නැති නමුත් අපට අකුසා රැස්සෙනවා නේදයින් ප්‍රාණගාත් අකුසලේ සිදු වෙනවාද නෑ පින්වත්න. පානෝභවය පානසංයේී වදකචිත්ත මුපක්කමෝ තියන ජීවිතනාසුව අංගාපංච වදස් සිමේ. පනඇති සතයක්කීම. පානසයේ පනඇති සතෙක්කය හැඳනීම. වදකචිත්තේ මාන චේත්නාව. උපක්කම වූ ඒ සඳහා උපාක්කමයි කිරීම. ඒයි මානයට පත්කිරීම ඔය අංගටික සම්පූර්ණ වනොත් තමයි ප්‍රාණගාත අකුසරය අගසම්පූර්ණ වෙන්නේ. මෙතනද පින්වුවත්නි හිතන්නක ඔය ඇත්තු වැඩට යනකොට සත්තු ගොඩාක් මරාගෙන යන්න. ඔබේ පයට කොච්ච රහ වෙලා මෑන වැද්ද. ඔය ඇතු වැසිකලියට ගියත් ඔය ඇත්තු කන්න බොන්න ගියත් ඔය ඇත්තුෝ මොනවා සකස් කරන්න ගිය ඔබ අතින් කොච්චරණන් සතු නොදැනුවත මෑනවැද්ද. ඉතින් ඒක ඔය ඇත්ත චේජීතනාංවිතව කරන කටයුත්තක් නෙමේ. ඔය ඇත්තන්ගේ සිතසා චෛල්සිකවලී අකුසල ධර්ම පිරිලා නැහැ. එනිසා අකුසල ධර්ම නැතිසන්තාානයකින් කොහොමද අකුසල විපාකයක් ලැබෙන්නේ. කුසල ධර්ම ඇති සන්තාානයකින් කුසල විපාකයක් ලැබෙන්නේ අකුසල ධර්ම ඇති සන්තාානයකින් අකුසල විපාකයක් ලැබෙන්නේ ඉතින් ඔය ඇත්තන්ට අකුසල ධර්ම නැත්නං ඒකින් අකුසල විපාක බලාපොරොත්තු වෙන්නේ පා ඔය ඇත්තන්ගේ ඒ වෙලා විතියන කුසල ධර්මනං ඒකෙන් කුසල විපාක ලැබෙන්නේ. එන්සා කුඹුරු වැඩාදී කානාවද චේතනාං විතව සත්්‍යයක් මරුවත් ඇරන්න අනිත් වෙලාවං වලදි ඔය ඇැත්තන් මාන ඒ මාන චේත්තනාව නැතින්සා ප්‍රාණගාතය වෙන්න නැහැ. ඊළඟතය ආලතියෙන පශ්නය තමයි. තෙරුවන් සරණය ස්වාමන් වහන්සේ. මිතුරන් අතරේ විහිළු කරනු සුලබව දැකගත හැකිය. නමුත් බොහෝවිට ඒහිංසා අවක්සේ පෙන්ුනත්. විහිළු කළ තැනැත්තාසීම විහිළුවට ලක්කෝ තැනැත්තාද සිහාාවනු දැකිය හැකිය. විහිළු කිරීම සම්බන්ධවඉහිදී සිදුවිය හැකි කර්ම පිළිබඳව පැහැදිි කරන්න කියෙලායි ආලාතියෙ. ඒත් මානයේ විහිරුතහලු කරලලා විනෝද වෙල්ලාටයුතු කරනකට ඇතිවෙන්න ලෝබමූල සිත්නෙ. ඉතින් ලෝබ මූලසිත් අකුසාසිත්නේ ඔය විනෝද ගමන් යනකොට දරුවපෝසණය කරනොටඒන අහුර තර්කරනොට විහිලුතහළු කරනකොට යම් යම් අසභ්‍ය වචනයහෙම කියනකොට. ඒ විහිලුවට ගාන්න යම් යම් අසබ්‍යකාරණ ඕගේ දේවල් එක ලෝග මූල සිත් තම ඇතිවෙන්නේ. ඉතින් ලෝබමූල සිත්වලින්. කෙනෙක්ට ලැබෙන්න්නේ හොඳපතිපාල්ද නරකපතිපාල්දකකි ලැහුව ලෝබමූ සිත තින් අකසල් හින්ද අකුසල විපාක තමයි හම්බවෙෙන ඒෙන් කුසද විපාක් බලාපොරොත්වයන්න බැ. අනිත් අයට අර විහිරු තහළු කරනකොට ඒ හිංසාාවක් වගේ පෙන්න්නත් විහිළු කරපු කෙනත් විහිළුවට ලක්කෝ කෙනත් හිනා වඋනාට පිුව ඇර ලෝබමූලහිත් ඒකෙනගේ හිත ඇත්ල තියෙනවා. ඉතින් දේස මූල සිත සවුම ඇතිවවෙන්න පුළඟට හිංසා වගේ කානා කරනකොට. ඒ ඒකද හිනා වනත් අ ඒක මගහර ගියත් ඒ අයට මේ ඇතිවන අුසර්ම අකුසල ධර්මමයි, හැබැයි ඒක විපාක සක්්‍යය දුරුවල තත්ත්වයට පත්වෙන්න පුළුවන් කරම කරම්ඵල දන්නවා, නොකළ යුතු වැරද්දක් කියල දන්නවා නමුත් විනෝදයට කරන හින්දා. සමහරලාට ඒක විපාක නොදී අහුස් වෙන්න පුළුවන් හැබැ පිින්වුවත් අකුසල කරමයි. ඊළඟට ඔය ඇත්තුව හලතියන ප්‍රශනේ තමයි, අවසරය ගෞරවනය ස්වාමින් වහස තෙරුවන්සානයි. ස්වාමින් වහස මට දැනගැනීමට හැකිද. නූතන පරිනාමවාදය බුදුදාම හා ගැලපේද යන්න. ඒ පිළිබඳමා වැඩිදුර පරිමා පරිසීරණය කළ යුතු දහම් කවුණු ගැනත් දැනගැනීමට හැකිනා යහපත් අපේ ස්මින් වහන්ස කවුණාවෙන් මෙහි ගැන පහතාදන සේක්වා. පරිනාවාදය සම්පූර්ණ මිත්‍ය ආාවක්. පයිනාමයේ කියන සම්පූර්ණිම අසත්යක්, පයිනාමයේ කිල කියන සම්පූර්ණීම බොරුුව. එතකොට පයනාවාදී හොයාගැත්ත ඒතැනැත්තා අරදූපති අඩ සත්වයු ඉබ්වාදීයේ සත්තුවන්ගේ ආවිකාරාදී ඒව එහෙම හොයලබාල්ල විමසමින්. ඒවාගේීම වානරීන්ගේී මිනිස පයනාව උනාදී විදියට විස්තර කරගෙන එයා වෙනම දර්සනයක් වෙනම දැක්මක් පෙන්න්න හැදුවට පිංවන එයාටේ අන්තිමට හම්භවේච්ච ඒ සතා විතර දේතකොට මේ ී මිස්ශ්‍රී කතාවටඉන්නේ පලවැනිම කටතිිය. එඒට හම්බ වෙච්චි නැතිකට්තිය ඒ ඒසරා තම වෙච්ච නැතිකට්ටයේ තව කොච්චරක් ඉන්නවද. මොකද මේ සංසාර කතාවේ මේ මහපොළොව වනත් මේ විදිහයට තියෙන් නෑන හැමදාම ඒ පුද්ගලිවයේ පරිනාවාද පරිියසන කරලා තියනෙ මේ මහපොව ස්තීර තියාාවෙක් වගේ එකක් හිතාගෙන. එතකොට මහපොළොවේ අතීතේයට ගිය කාණාවල යම්යන්ගේව සංසධනය කළ මේ මෙහේ වෙන්න ඇති කළ හිතනවා. මේ මහපොලෝ විනාස වෙලා හිස්ස තිබ්බ කාලෙති. ඒ හිස්සතියෙන්න කලින් හපව විනාසමින් තිබ්්‍ර කාලෙති. ඒ අහපව විනාසෙන්න කලින් මේ වගේ පැවැටමින් තිබ්බ කාලෙති. මේ මහපොලෝ මේර මේ සෞරග්ගා මණ්ඩලේ වගේ මනිස් සවරග්ගා මණ්ඩර කතා වෙති. මේ විදිට මේ දික කතාවක්. ඒ දිගකතාවේදී පයනාවාදයක් ගැන කතාකාන ගියොත්, ඒක සම්පූණිම බොරුුව පයනාවාදය කෙල එකක් නැහැ. ඒක ඒ අයිවිසින් ගොඩ් නගා ගත්ත කාරණාවක් විතරයි. මෙතනද සත්වය උප්‍රතවා අන්ඩජය. ජලාාබුජේ සංසේතචය ඕ පාතික විදිහට මනුස්සයග පැමිණීම ආභස්සර බ්‍රහ්ම ලෝකීන් පැමිල්ලා සිද්ධ වුනා අනි සත්‍යයන්ගේ පහලුවම අන්ඩ ජලාබල් සන්සේ ජෝපාතික විදිහට එහමකමානුකූලව සිද්ද වුණා නැවතමානව වර්දියාගේ පැවැත්ම සිද්ද වනා මේ ආදී විදිහට පින්ංුවත් ඉතා විද්‍යාත්මකව පැහැතළුව සිද්ධව වන කානාවගේ අත් තියනවය ගැඹුරින් මසා බලන්න ඕන මේ කොය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් ලෝක විනාාස කරප විනාශයන්ේ. දවන විදි බලන්න. ආබස්සර භැක්මලෝකෙන් යටසියාල්ල විනාස වන විදිහ. ඒවාගේ සුභකින්නේ යට සයාලි විනාස වන විදිිය ආදී විදිහට ඔොය ඇත්තුූ ඉදිරියට වේහපලන යට විදුරු හොයාගෙන 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 යනකොට ඔබට හම්බ වෙනවා මේ සියදුුම කානා කල්ප කතාවත්යෙක්ක මේ ලෝකයි පැවැත්ම සිද්ධ වන විදිිය පිළිබන්ඳ හොයාගෙන යන්න පුළුවන් ඊට වඩා හොඳ හබයි ඔය ඇත්තන්ගේ ඔය බඹයක් පමන් ලෝකී ගැන හොයනයක එකේතක කොටනා මඟපල් ලබන්න පුලළුවන් එනිසා මඟ පල් ලබන අධිස්ථානය අවස්්‍ය කටයුතු කරගෙන ඉදි. යන්න පයිනාවාදය ධර්මයට එකඟ නැති මාතෘකාවාක. ඊළඟට අහලතියෙන පස්්නේ ස්වාමීන් වහන්සේ මම උසස් පෙළ හදාන සිසුවයෙක්මි. දීරිග කාලයක සිට මාහට තිබුණු පස්්නයක් තමයි නැවති ඉපදීම සත්‍යයක්ද දෙ යන්න අපි නැවති ඉපදීමට හේතුසාදක ඇතිව අපි විශ්වාස කරන්නේ කෙසේද කාවුණකව පහතා දෙන සේක්වා. අනෙක් කවුණ වන්නේ මේ දවාසල සමාජ මාධ්‍යවල, ජාතය කතා කවුණක් වරදවා ස්වාමින් වහන්සේ නමක් ඉදිරිපත් කිරීම නිසා, විවිධාකාර මත නිර්මාණය වී තිබෙනවා. ඒ අතර සමහර සාමීන් වහන්සේලාත් ගිහි පිරිසුත්. තිිපිටකේ සියල්ලම ඒ ආකාරයම ගතයුතු නැති බවත්. තිිපිටකේ සදුස්තැක් ඇති බවත්. බමුණු මත හා මිශත්‍රවී ඇති බවත් පවසනවා. මේ සත්‍යතාවයක් තිබේද සාමීින් වහන්සේ කවුණාවෙන් පහදාධනසේක්වා පින්වා සාමින් වහස තෙරුවහන්සානය කියලා. සත්පුරුසෆිංවර්නේ ඉපදීම සත්‍යද්ද කියල ඇහුවෝත්. ඔහු නැවත් ඉපදීම සත්්‍යයක්. ඒ ඉපදීමට තියෙන හේතුසාධක කොහොම අපි විශ්වාස කරන්නේ කියලා ඇහුවොත්. ඔය ඇත්තො ඒකට කොහොමට චුතිපතිසන්දිය වෙන්නත් කෙනෙේ පහළ වෙන්නෙත් කියලා බලන්න ඕන හිතන්නක මේ වෙලාවේ. මා මුහුදේ. පුංචි පුංචි සත්තු කොපමන්න ලක්ස මිලියන ගානක් ඊට වඩා ලොකු සත්තුවන්ගේ කෑම වෙලා මැරෙනව ඇත්ත. ඒ ලොකු සත්තු මාලුවෝ විවිධ ඉස්සුුවර්ගයහෙම තව ඊට වඩා ලොකුසත්තුවන්ගේ ආහාර කෑම්වෙලා ලක්ස මිලියන ගණන් කොච්චන මෑනව ඇත. ඒ ලොකුසත් තවත් ලොකුසත්තුවුන්ගේ කෑම්වෙලා කොච්චන මෑනවඇද. මාලු රෑන් ලක්ස ගණන් ඉන්න ඒවා. එක තල මහෙගේ කටඇත්ලොට කොහොම හිගලා මහැනව ඇත. ඒ මැරන මාලුවුන්ගේ බඩවල්ඇල කොච්චර මාළු බිත්තර ඇත. ඒ මැවුණු මාලුවේක්ගේ? ඒ බිත්තරටිකර හිතන්න එතකොට මාළුවෙක් ධන බිත්තර වලින් කොච්චර උපත් නැවඇත්ද. මෑන ඇත්තෝ නැවත ූපරක්න ඉපරනු ඇත්තවෝ නැවත මෑ නො. ඔය ඇත්තන්ට පුළුවන් වුණවද පුංචි කාලවෙ ඉන්න වෙනස් නොවී. තවනවයස මැදිවයසි ඉන්න වෙනස් නොවී. ඔබ යම් දවස අනිවාරය මානයට පත්වෙන අමාන්‍ය ඔබට නවත්තන්න බෑ වගේම තමයි ඉපදීමත් නවත්තන්න බෑ මේ වෙලා හිතන්න අපිනෙමේ අමාසාය තපු වනම මහ වනාන්තරේ මේ කළේත්ල කීදනෙක් නා සත්තුව උපදින ඇත්ත මේ වෙලාවිරාත්්‍රී. කීදෙනනෙක් නාම් මානයට පත්තෙන වැඇත්ද. ිය ඇත්ත නැතූ පත්තිේ ලබනොක හොඳටම තේරුම් ගන්න පුළුවන් අවිද්‍යා සංකාර් විඥා නාමරූප සදායත්න පස්සවේත්නා තන් හපාදාන බවචාතිචරාමාණයන් ගඔස්සේ ඔය ඇත්තෝ එම නාමරූපි ස්කන්ධාතු ආය ඉන්දියන්ගේ පැවැත්ම වන විදි අ්‍යනය කළහම. එතක ටෝය කාරන සැක හැර හොඳටම තේරෙන්න පටන්ගන්නවා මේක පටි සම්පාද නම්වලීංකිවකාරණයක ගැඹුලින් අ්‍යනය කළහම. එමගේ ඔය පින්වතුන් මේදවසලයනේ ජාතයකතා කවුන සම්බන්ධ වරගෙන අහලා තියෙනවානේ ත්‍රිපිටකේ සියල්ලම ඒ ආකාරයෙන් ගතයුතු නැති බව සමහරුන් කියනවා. ත්‍රිපිටකේ සදුස්තැන් තියෙනවා කියල සමහරුන් කියනවා. බමුණු මතහා මිස්ශ්‍රවී තියෙනව කියලා කියනවා කියල කවුරුවාහරී කියනවනං ඒක ඇත්තද කියලා ඇහුවොත්. ඒක කිසිම ඇත්තක් නැහැ. සම්පූණීම තිිපිටකය සුරක් සිතයි. <dıptēkt majhāliže202> <t <songs> <t <unjustályane apology> uh ි එකකට මොවත් එකතු කර නෑ කවුලුත් එකතු කරන්න බෑහෙම ්‍රිපිටකේ සියල්ල ඒ ආකාරයම ගන්න ඕනි වෙනසක් නැතුවම ත්‍රපිටකේ සදුස්තැන් තියෙනවා දෙක ැවුවොත් නෑ එහෙම කියපු කට්ටියක චිත්ත සන්තතිය සදුස්තැන් තිෙනවා ිපිකට බමුණු මත මිස්ස වෙලාතියන මදකෙල ඇහුවත් නෑ එහෙම හිතන කට්ටියට මි්‍යා මත එකතු වෙලා තියෙන ඇසු කරණයගේ නරක ආශ්‍රයත්යක නිරාගමි කඥාගමික පීඩනයත්යක යුදවිය මිත්‍යා මතාරගෙනෑවිල් ඇති. තිපිටක සූත්‍රවිනය අභිධර්මය ඒවාගම විස්තර කරන අර්ථකත්නකමේ වන අටුවාටකා පරිවාට ගන්ත ආදිය සම්පූර්ණ ස්වභාවේම ගත්තහම ඒ හැමදීම ඉස්කඳ ධාතුආයත්න ඉන්ද්‍රී ආදමි සියදුම පරමාත ධර්ම කතාව එකඒක විදිහට සම්මුති පරමාර්ත විදිහයට විස්තර කරලාතියන උතුම් දේශනැයිව ඉතාම සුරක්ෂිතයි ත්‍රිපිටිකේ ගැන සැක්කරන්න දෙයක් නෑ. ඒ කියන කට්ටියගේ වචනය සැක් කරන්න ඔබ නුවනැති වෙන්නත් ඕනෑ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරයි අපේ හාමුදුරුවනේ. යම් පුද්ගලයකු බුදුහාමුදුරුවන් ජියෝමාල්ල සලකා. සද්ධාවෙන් වැඳුම් පිදුම් කරයි. ඒ හේතුවෙන් තමකාරයේ බුදු පිළිමයක් නොතබයි. හේතුව ඒ දහවලට ඉතාත් අදින් රත්වීම. මේ සද්ධාව අධිකවීම නිසා මෝහෙ ඉස්මත්වීමක්ද. නැතහොත් නිවැදි ප්‍රඥාව සහිත සද්ධාවද. ඔබහන්සේට ඉතා පහස්වෙන් ධර්මාබෝධී ලැබීවත් බුදු සරණයි කියලා. සත්පරුස පින්වර්ත්න එතනද බුදුරජාණන් වහන්සේ ඒ විදිහයට වාහනයේ ඉදිරියේ එහෙම තැම්පත් කරන්න නැතුව ඔහු කටයුතු කිරීමෙන් කෙරෙන්නේ සම්බුද්ධ පූජාවක් තව සම්බුද්ධ පූජාවක්. ඔහු ඥාන සම්පයුත්තව කටයුතු කරන ඒකෙන් ඔහුට ගොඩා පින්සිද්ධ වෙනවා. ඒක සද්ධාව අධිකවීම නිසා මෝහෙ ස්මතුවයීමම්ක් නෙමෙත්. ඒ වරදක් නහැ. චේතනාව ඇතිව කාරයේ තබාගත්තත් වරදකුත් නැහැ. ඒ කියන්නේ කා තමන්ගින්න වාහනයේ ඇතුළේ බුද්ධප්‍රතිමා වහන්සේ නම තැම්පත් කරනකොට බොහොම සද්ධහාවෙන් භක්තියෙන් ගෞරවයෙන් කරම කරම්පලිවෙ අදහා ගෙනම කටයුතු කර දහම වරදකුත් නැහැ. ඒකත් ගොඩා පින් සිද්ධ වෙනවා හැම් දකින හැම වෙලාවේම හිතන වෙනවානේ. ඒ වගේම තමයි පින්වර්ත්නේ මේ විදිහත කරන්නත් පුළුවන්. උදප්‍රතිමා වහන්සේ නමක් දහවල රත්වන හින්දා තැම්පත් කරන්න නෑ කර ප්‍රඥාවත් ඇති කරගෙන කටයුතු කරලා. ඒයට එහෙම කරන්න පුළ ඔය දේ‍යාකාරයම කලා කියලා කුසාන්සිත්වලට ගැටලුවක් එන්න. හබැයි ඒ ඒත්න චෛතසික ධර්ම සවබෝධය තරමී හැටියට කුසාසිත්වල විපාකය දුරුවල හෝ පබලවීම වෙන්න පුළුවන් කොහො මුණනාතයක කුසලයක් වෙනවා. පුද්ගලයාගේ දිට්ටිය අනුව කරම කොසල ආදිය ඒකෙන් දැස්සන බව තීරුන්ගන්නට ඕන. පින්වර්ටනීක සද්ධාව අධිකවීම නිසා මෝහේස් මතුවයි අධික ලැහුවොත් මෝහෙ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මේ නොදන්නාආකම, එතකොට භාගිවතුන් වහන්සේ අරවිදියට ඇපපු පස්ථන කරමිනුත්තයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පාතනා කරමින් කටයුතු කරනවනක් ඒ කොහොමද මෝහේටෙන්නේ. මහෙ ඒදන හිතේ බුද්ධධ අට තැන්න්නේ සැකේකිෙන විචිකිච්චාව යත්නවනේ. මෝහය යෙදෙන හිතේ පිින්වුවත්නී උද්දච්චේ යෙත්නවනේ. නමුත් මෙතන ප්‍රඥාවන්තකමක් තමයි දකින්න තියෙන්නේ. ඒදිකම හොඳයි තැම්පත් කරලා ඇපඋප්‍රස්ථාන කළත් තැම්පත් නොකර ඇපඋපස්ථාන කළත් ඒ ඇත්තන්ගේ චේතනා කුසල සිත්වල ස්වභාවී හැටියට පින් සිද්ත වෙනවා. න ඊරඟට අහරතියෙන පස්්නය. පෘතිවිය නිර්මාණය වන කාලයේදී මිනිසුම් බිහිවන්නේ ආබස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණෙන ජීවී කොට්ටාසයක් තුළින් නම්. තිරිසංසත්වයින් බිහිවෙන්නේ කෙසේද. කවුුණාවෙන් පැහැදිලකය දෙෙන මැනවි පින්වස් ආමින් වහන්ස. සත්පුරුස පිංවර්ත්නීමේ මහපතුවීත. ආබස්සර බ්‍රහ්මලෝකයෙන් අර බ්‍රහ්මයෝ එනකොට. ඒ බ්‍රහ්මයෝ අඳුරයේ ඒ විදියට ගැවසේද්ද. ඒ අයගින් පස්සෙ තවදුරුවටත් ෝපාතික සත්ව කොට්ටාසම් පහළ වෙනකොට. කාලා රූපීව රසතන්හාාවේ ඒ අයට ඇති වෙනකොට. ඒ උදවිය ටිකටික ගොරෝසූ වෙමින් අර තිබුණු ස්භාවේ වෙනස්සේගම ගෙන කාමයම් පිළි මඳ ඇලීම ඇතිව කටයුතු කරන්න පටන් ගන්න කොට. තවදුරට ඇත් ඒකට්ටහෙම වෙනස්සව වී එනකොට ඒ අතරහිම් පතර එකිනෙකාගේ කරමෝල ස්වභාාවී හැටියට පිංවත්නී විධාකාර සත්වය විදියට පහළ වෙනවා. අල උ සත්්‍යයෝ විදියට පහළ වෙනවා. එතකොට ඒ සත්‍යයෝ විදියට පහළ වෙද්ද. එතනදී සමහරුම් ඕපාතික සමහරුන් සංසේදජ විදිහට ඒවගේම සමහරුන් ගර්භාසය ගරභාස පහල වෙනනම් කලින් හිටිය කොහොම දෙක හිතෙන්න්න පුළුවන්. ඕපාතිකය පාලියම සංසේජ විදිහයටවීම බහුලොවෙනවා. ඒ අතරේදීම හේතුපාල් ධර්මයන්ගේ කියාවලිය සැකසන විදිහ අනුව අ ගරභාසයෙන් පහල වන සතයොත්, ඇති වෙනවන්ඩ ජලාබෝ සන්සේජෝ පාතිී කියන ඔය කම හතරටම උපාතය ලබන සත්වයන්ගේ පහලවීම හේතුපාල් ධර්මයන්ගේ මුහකුරා ඇෑමත්තේ කවුදු දසදහස් කනන් කල් යනකොට සිද්ධ වන කාරණාවක්. ෝකේට තිරිසංජීවීම් පහළවෙන්න කොහොම දෙ කෙ ැඇවොත් ඔය කිව විදිහයට තේසංජීවීන් විතරක් නෙමේ පින්ංුවත්නි මේ ලෝකේට නානාප්ප කාරපේත කොට්ටාස ඒවාගේ නරකී සත්ත කොට්ටාස දව කොට්ටාස වගේ බොහෝ දෙනාගේ පහලවීම සිත වෙනවා. ඊළඟට ආලතියෙන පස්්නේ ගඩු ස්වාමීන් වහන්සේ. කටින චීවරයක් පූජාකිරීමේ ආනිසංස, තිිපිටකයේ සඳහන්වන ස්ථානයේ පෙන්වා දෙනමින් ඉල්ලා සිට්නවා. එමෙන්ම කටිනචීවරයක් පූජාකිරීම් අම්පුුණ්‍ය කරමයක් අභිබවා යන බව සඳහන් ස්ථානයේයට පෙන්වා දෙනමින් ඉල්ලා සිෙට්නවා. ඔබව වහන්සේට නිදුක් නිරෝගී භාාවී අත්‍රී ඒවාකයා පාර්ථනා කරනවා තිරුවන් සානයි කියලා. පින්වවෙනී කටිනචීවරයක්, ලැබෙන විදිහත් ලබාගත යුතු විදිහාත් ලැබුණාට පස්සේ ඒ මහගන්න විදිාතයේ අංග සම්පූර්ණ කරගන්න විදිාත්. චීවරයක් විදිහට පූජා කරපු චීවරයක් කට්න චීවරයක් කරගන්නේ එක කටන දුස්සයක් විදිර පූජා කරප එක කට්න චීවරයක් කරගන්න විදිහත් ගැන අපේ විනේපිටකේ සඳහන් වෙනවා. විනේ පිටකේ සූතම අපේ ත්‍රිපිටකයේ විනේ පිටකයි පින්වත්න කටිනය පිළිබන්ඳි විස්ත කරන ඒ කටිනයක්හන්දකයේ මේ පිළිබඳ විස්තර බොහෝමයක් සඳහන් වෙනවා එතුල් කටිනචීවරයක් පූජාකිරීමේ සම්පූර්ණ විනේ කාරණ ඔක්කෝම. ගේ පැවිදි දෙගුල්ලම එකට එක තුලා කරනදී අන්තිමන සීමාවට ගිල්ලා ඒ මේ පවරන විදිසා අධිස්ථානකරගන්න විදි මේ වගේ බොහෝ කාරන්න කටිනචීවරයට අදාළ විනී පිටකේ අපිට හම්බ වෙනවා. තිපිටකේ විෙනපිටකයි. එතකොට කටින චීවරයා පූජාකිරීමේ ලැබෙන ආනිසංස ගැනීම ඇහුව කටින පිංකමක් එක එකක්ෙන ඒක දේවල් පූජකරනවා සහරකට්ටේ කටින පින්කමක් එක්ක පින්වත්නි පූජාකරනවා කෝට්ට මේට්ට ඇන්දාම් පූටු. එතකොට ඒ පූජාකරන පූජාකරන දේවල්වලට වෙන වෙනවා ආනිසංස තියනවා. ඒව දැන ගන්න පුළුවන් ඔය ඇත්තන්ට තේරගාත්ථාවල තේදි ගාත්ථාවල අපදානවලද. එහෙම විශේසයේම හම්බවෙනවා කොහොමද කරපු පින්කංවට ලබාගත්ත පපති පළ කියලා. පිළින්ිවච්ච මහරහතන් වහන්සේගේ චෛතකතා බැලුවහම අතීතය කරගන්තින මහ විසාල පින්කං ගොඩක්. ඒවා නිසා අති විශවල පයෝජන ප්‍රතිඵලා නිසංසේ විපා ගොඩයක් බෘත්තිවිල්ලත් තියෙනවා. මේ විදිහට. කටින පින්කමකට අදාළව තුන්මාසයක් පුරාම කර ගන්න පුුණ්‍ය කරමයෝ වගේම අන්තිමට කට්න වෙලාවිල් කරගන්න පුුණන්න්‍ය කරමයෝ පුද පූජාවන් පවත්වන ඒවාට ලැබි ආනිසංස අරකීව අපධාන තේරතියේදී ගාතාදිය තැන් තැන්වල විහිතිලා තියෙනවා. එතකොට මුළුමහත් කටින පින්කමක් විදිහට අරගෙන තියෙනවදකිල් ඇහුවෝ ඒ අපිට හම්බෝනා පින්ව ඇති නාගිර චහිතාපදාානයේදී ත්‍රිපිටක තුළ ඒ සඳහන්න වනත් ත්‍රිපිටකේට ඇතුළ ඇත්කානාවක. එතකොට අතීතයේදීය මැනවින් දරාගෙන කටියුත්තු කල්ල තින වර්තමානය දක්වා සුරසිතය ඇවිල්ලත් තියෙනවා නාගිත මහරත්තන් වහන්සේගේ චෛතාපදාානය තුළ ඒ පිළිබඳව තව දුරටත් විස්තර සඳහන් වෙනවා. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නයේ තමයි අවසරය පින්වත් කල්්‍යයානිමිතයන් වහන්ස. අප වන්දනා නොකරන බෝගස් පාරයේ තැනින් තැන පිහිතා ඇති විට. ඒවාට අපි පන්සලයේ බෝධීන් වහන්සේ ලෙසම ගරු කළ යුතුද. පාරේ වැවී ඇති කුඩා බෝපැල ගලවා දැමීම බෝකොල පෑගීම අකුසා සිදවේද යන්න කවුුණාවෙන් පහතා දෙනසෙක්වා තෙරුවන් සානාය කියලා. කවුණගන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නේ. ඔය ඇත්තෝ වන්දනාකරන්න නැති බෝගස් පාරයේ තැනින් තැන පිහිතා තියෙනවා. ඒවට පන්සලේ බෝධීන් වහන්සේ ලෙසමගරු කළ යුද්ධ කකිල ඇහවුවොත් එහෙමම අවස්ස නැහැ. එතකොට ඔය ඇතු පස්නයක්ෙහි ඒ බෝධීන් වහන්සේලාන කියල පස්නයක් අහයි. පින්වත්න මහබෝධි සත්‍යයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන ගමනේදී ඉන්දියාවේ තිබුණේ එක ඇසතු බෝරුකක් නෙමේ. ඇසතු බෝරු ලක්ස කෝටි ගනන් තිබුණා. ඒ ඇසතු බෝධීන් වහන්සේලා අතරේ ගයාවේ බුද්ධගලා භම මහබෝධිසත්්‍යයන් වහන්සේලා බුද්ධත්වයට පත්තන භූමිය තුළ පිහිටලා තිබ්බ ඇසතුබෝධීන් වහන්සේ ළඟ තමයි මහබෝධිසත්වයන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වනේ. බුදුරජාණන් වහන්සේ ජියමාන වැඩඉන්න කොටම ඒ ඇසතු බෝධීන් වහන්සේට ඇැපපුපපස්ථාන කටයුරු සිදු කළෑ වගේ මානන්ද බෝධිරෝපණනයේදීත් පුදපූජය ඇපපස්ථාන කටයුසිද්ධ කළ බොහෝ දෙනා පින් කරගත්තා. හැබැයි ගයාවේබෝධීන් වහන්සේ ආනන්ධබෝධීන් වහන්සේ. ඒඇරන්නේ ඉන්දිියාව තිබ අනිත්බෝධීන් වහන්සේල එක අනිත් ඇසතුූ රූප. ඒ විදියට පුද පූජාවන් වලට පාතවු නේ නැහැ. ලංකාවෙත් ඇසතුරු ෝන තරන් තියනඇත් නේකාලෙත්. නමුත් ලංකාවටි ඉන්දියාවෙන් වැඩමවාගෙන ආවෙේ අපේ දක්ෂිණ බෝධී සාකා අංකුරය. ඒ බෝධිසාකා අංකුරයෙන් එන පැල ඒ බෝ පැල අපිට අෂ්ටපාරුව බෝධීන් වහන්සේලා දෙ තිස්ාරුව බෝධින් වහසේලා විදිහත් ලැබෙනහිර දරු පරම්පරාවක් වගේ. ගයාාවේ බෝධීන් වහන්සේගේම දරුපරම්පර ඒ පරම්පරාවට තම ඇපින්ුවත්න අපි ඒ විදියට ඇපඋපස්ථාන කරලා වන්දනාමාන කරමින් ඒ බෝධීන් වහන්සේ එහම කටයුතුකාන්නේ එතකොට අපට ඒ පරම්පරාවෙන්ම නැති බෝධීන් වහන්ේ නමකරුන්නත් ඇපඋපස්ථාන කරලා කටයුතු කරන්න බැරිකමක් නැහැ. පුළුවන් එහෙම කරගන්න නමුත් ඔබ මේ අහලතින ප්‍රස්නේ හැටියට අර කාක් බෝධීන් වහන්සේලා සහහි. පාරවල් අයිනහෙම තියන ඒ බෝධින් වහන්සල්ටත් අරවාගේම ගඩු කරයුද් කිළ ඇහවුවත් අස්ත්‍රපාරුව බෝධින් වහන්සේලා අය සාකාප්‍රසාකා අතු පතර විහිදිලාගේ විදිහත් තියෙනවා එතකොට ඔඇත්තනිත් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ බෝධින් වහන්සේලාගේම සත්තු අනභව කරලා ඇවිල්ල වාචස් කරපව මේ තියන එතකොට ඒ බෝ පැලවලීම ඇතිවර දේවල් නේද කියලා ඔව එහෙම වෙනවා. බෝධින් වහන්සේලාගේදී කොහොමත් වඩාම සෝසුදේ තමයි පරි සංවෙලා කටයුතු කරනයක. ඒවා ඉවත් කරන්නක් පුළුවන්කමතියන දෙවියන්ට ආරාත්නා කරලයහෙම ඉවත් කරමින් කටයුතු කරන්න පුළුවන් වඩාහම්සස පූජනීය දේව පූජනීය විදිහටම දකින්න කටයුතු කරන එක. ඊළඟට අහලතිෙන පශ්නේ අවසරය ස්වාමින් වහන්සේ. මේදිනවල ගැහැනුතරුවන් ඉපදීම සම්බන්ධ බොහෝ මතවාද පළවෙනවා. ඒගැන නිවැඇති බුද්ධ දේශනාව සඳහන්කර සේක්වා තෙරුුවන්සාණයි කියලා. වත්න ගැහැනු දරුවන් ලෙස ඉපදීම හරිම පින්වන්තයි. පිරිිමි දරුවන් ලෙස ඉපදීම හරිම පින්වන්තයි. මනුසලෝකයේදී මනුස්සේක් වෙලා කාන්තාවක්කෝ පිළිමියෙකු ඉපදීම මොන තරම් පින්වන්තද හැබැයිඒ පින්වන්තකම තවත් පින්වන්ත වෙනවා තිහේතුකු උපත්තියක් ලැබනවා නම්. යසෝදරා දේවීන් වහන්සේ මහාපජාපතිී ගෝතමී දේවීන් වහන්සේ උප්පලවන්නා තයනන් වහන්සේ. නිසා ගෝතමී මහරාතේණින් වහන්සේ පටාචාරාතයණින් වහන්සේලාගේ අඩිපාරයමින් උත්තමාවියම් බවට පත්වෙෙන්න්න අර ගැහැනු දරුවන්ට වර්තමානයත් පුළුවන් බැරිකමක් නෑ. පිරිමි දරුවන්ට ආනන්ද මහරාතන් වහන්සේ සරියුත්මගලන් අන්දරාවුලාදී මහෝත මහරාතන් වහන්සේලාගේ අඩිපාරිගිහිල්ලා. ඒ උත්තම මඟපල්ලාබී භූමයට ඇතුළත්ත එන්න පුළුවන්කම තියෙනවා. අග්‍රස්සාාවක මහාසාාවක උතුමං වර්තමාන් නො ලැබුණාට රහතන් වහන්සේලා සහ ඒ සකදාගාමි අනාගාමී සෝහං ආදී උතුමන් වහන්සේලා වර්තමානයේී ලබා ගන්න පුළුවන් ලැබෙනවා. එතකොට ගැහනුදරුවන් ඉපදීම සම්බන්ධ නිවැදි බුද්ධ දේශනාවගේ නැහුවතඒක මෙහෙම තේරුන්ගන්න. භූමි තිස්සකින්. යම් තැනක කෙනෙක් උපාත්තිය ලබනවනං ඒ ප්‍රදසන්දය ලබාදන විඤ්ඥානයන් දහ නව යත් තියෙනවා. ඒ අහේතුක උපේක්කා සගත අකුසලවිපාක විඤ්ඥානයෙන් සතරාපායි උපත ලබා දෙෙනවා. අහේතුක උපේකා සගත කුසලවිපාක විඤ්ඥානයෙන් මිනිසුන්සහ විනිපාතිකයින් අතර උපත්ය ලබාදෙනවා. අහේතුක සුගති උපපාත්තිය ඒ විදිහට ලැබෙනවා. එතකොට කාමාවචර මහා විපාකවිඤ්ඥාන අටින් මනුස්සලෝකෙ දිවලෝකවල දිහේතුකව උපාත්තිය ලබා දෙනවා. ඒවගේම තිහේතුක උප්පාත්තියත් එ ඥාන සම්පයුත්ත සිටිනිසා ලබා දෙනවා. රූපාවචරි විපාකවිඤ්ඥාන පහින්, රූපාවචර බ්‍රහ්මලෝකවල උපාත්තිය ලබාදනවා. අරූපාවචර විපාක විඤ්ඥාන පහිං, අරූපාවචර, බ්‍රහමලෝකවල උපත්තිය ලබා දෙනවා. එතකොට මේ පතිසන්ධි විඤ්ඥාන වල පින්වත්නි ස්තීපුරුස විදිහට ලිංගබේතයක් නැහැ. ලිංගබීදී ලැබෙන්නේ භාවරූපයෙන්. ඒ ස්ත්‍රී භාව පුරසභාව රූපයන් ලැබෙන්නේ පිංවර්ත්නි ඒ ඒ අයගේ කරම බලයින්. ඒට සත්ව සරීර ස්ථේපුරුස නපුංසක විදිහට වෙනවෙනම දකින්න පුළුවන්. ඒ සත්ව ශරීරවල වගේම තන්හාවේත් ස්ථේපුරුස බේදයක් තියෙනවා. සත්්‍රීම් භවයම් භවේට නැවත ඉපදීමට හේතු වන කාරණා අතර. තන්හාවත් බලවත්ම හේතුවක් වෙනවා. එතවට කාන්තාවන්ට පමණක් අයත්වන කවුණු ගැ ඇතිවන තන්හාවක් තියෙනවා ඒ තන්හාව හඳුන්වන්නේ ස්ත්‍රී තන්හාව කියලා පුරුසියාන්ට පමණක් අයත්වන කවුණු ගැන ඇතිවන තන්හාවත් තියෙනවා ඒ තන්හාව හඳුන්වන්නේ පුරුස තන්හාව කියලා ස්ථේ තන්හා සහගත කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබෙනකොට ප්‍රතිසන්දිහිත සමඟ ස්ථීභාවරූපය ලැබෙන පුලිස තන්හාසාගත කර්මයෙන් ප්‍රතිසන්දිය ගෙන දෙනකොට ඒ පතිසන්ධිය සමඟ පුලිස භාවරූපය පහළ වෙනවා. ප්‍රතිසන්ධී සිතේ ස්තී පුලිසබීධයක් නෑ ස්තීන් ගැන ඇතිවන ස්ත්‍රී තන්හාවත් පුලිසියන් ගැන ඇතිවන පුලිස තන්හාවත්. ජාතියෙන් ජාතිය ස්ත්‍රීං ස්ත්‍රීං විදිහටත් පුලුසයම් පුලසයන් විදිහටත් පත්කරවමින් උපපත්තය ලබාදමින් සසරේ ගසාගෙන යනවා ඒක වෙනස් වෙන්නේ එහෙම නොවන්නට වියම්කිසි විශේෂ හේතුවා කඇතවුනොත් හරියට කාන්තාවක්ක උපා මහාමායාදේවිය අද මාතරූ දි්‍යරාජා විදර පිරිම දෙවිකන එක ඉන්න වගේ යම්කිසි විශේෂ හේතුවන් සිද්ධ වෙනකොට. එතුොට කාන්තාවන් කාන්තාවන්ලෙසත් පිරි ල්ලෙසන් පුංසකයන් විදිටත් වෙනත් මොනමට්ටමකින් හරි උපදින්නට තන්හා කර්මආදී කාරණා අනිවාය වෙනවා. එතකොට මේ ලෝක පිංවර්ත්න පිරිමි වගේ. ස්වභාවේ තියන ස්තීන් වගේ එකන් මේ පුරුස ස්වභභාවේ පිරිමි බවට පත්තන ඒ පුරුස ස්වභාවය අඩු ස්තීන් වගේ ඉන්න කාම්බේ පිරිමියාත් ඉන්නවා. ඒ වගේ ස්තිය ස්භාවය අඩු පුරුසයන් වගේ කටයුතු කර ස්ථීනෝත් ඉන්නවා. ඒවට හේතුව ඒ ඒ ඇගේ සරීදවල භාවරූප කලාප මදවීම බවත්. තේරුම් ගන්නට ඕන මෙන්න මේ විදිහට නිවැදි භූත දේශනාව තියෙනවා ඒක ඒ විදිහට ඔය ඇත්තූ තේරුම් ගන්න. ඊළඟට ඔබ හලතියෙන ප්‍රශ්නය තමයි සම්මා සම්බුදු සරණයි, ගෞරවනී ලොකුසාමින් වහන්සේ. මේ උතුම් ධර්මය විවේචනය කිරීම ගිහි අපට සුදුසු නොවේ නේද. ධර්මය අවබෝධ නොකළසාාවක අප අමාමයණීයන් වහන්සේ පිළි නොගත්තේද. වැදි මත බේදයෙන් වාසය කළ බිස්සූන් වහන්සේට බුද්ධකාලය යම්කිසි විනේ දණ්ඩනයක් පැන වයේද. ධර්මේ වේචනය කිරීමෙන් අකුසාහ සිදුවෙනවා කියා මා අසා ඇත. ඒ වැදි මතයද්ද. සංගරාත්නයසා ධර්ම රත්නයට අගෞරවයක් ලෙස කටයතු සිදුවේනම්. අකුසා රැස්සෙනවානේද. අනුකම්පාවෙන් පහදාදනසේක්වා ඔබහන්සේට උතුම් චතුරාර් සත්්‍ය ධර්මය අවභෝත වීවා පාර්තනා කරමි කියලා. අවනාවන්ත ගුණබර පින්වර්ත්නයේ. බුද්ධරාත්නය ධර්මරාත්නය සංගරාත්නය සැක්කරන්න එපාකුයි මොහොතකවත්. බුද්ධරාත්නයේ ධර්මරාත්නය සංගරාත්නය කෙන උතුම් තිවිදරාත්නය සරණයන්න දිවිහිමියෙන් නිවන් දැකීමම අරමුණු කරගෙන. මම සසරු දුකින් එතරවීම පින්ස දිවිහිමියෙන් බුධරාත්නය සාරණයමි ධර්මරත්නය සාරයාව සංගරාත්නය සානයමි තුනුරුවම්ම සරණයන්න. ඒවාගේම බිස්සූන් වහන්සේලා විසින්, මෙිහිනිින් වහන්සේක බිස්වනීන් වහන්සේලා වර්තමානන මිහිණින් වහන්සලන මෙිහිනිින් වහන්සේලාත් උපාසක උපාසිකා වනු ස්තැකගන්න ඕනේ. බිස්සුනීන් වහන්සේලා විසින් බිස්සවූන් වහන්සේලා උපාසක උපාසකාවන රැගගන්න ඕනේ. උපාසක පින්වතුන් විසින්. භික්සු බිස්සවනීින් උපාසිකාවන්ම හැක ගන්නවන්න උපාසිකාවන් විසින් ිස්සු බිස්සුනීන් උපාසකයි රැක් ගන්න ඕන මේ සිව්ුවනක් පිරිස බේදවෙන්න හොඳනෑ එකිනෙකාට බැනගන්න එකිනෙකා වේචනයකන් එකනෙකාට නින්දාපහසකරන්න කොයි වෙලාවකවත් පෙළවෙන්න හොඳනෑ. බිස්සූ බිස්සුනීන්ට නිින්දා අපහසකන් උපාසක උපාසකාවන්ට බෑ. උපාසක උපාසිකාවන්ට නිින්දා අපාසකාන බිස්සු බිසුනීන්ට බැහැ. ඒකට හේතුව තමයි පණුසාවාචයට. කර්මවිපාකය, බරපත්ල මේක සතරපාගත වෙන අව මේක නිින්දාපා සහන් දෙ වෙනවා මිතුර නැති වෙලා යනවා. එ පිසුනාවාචයට කේලාම්කීමට බරපත්ලම දේ සතරාපාගත වෙනවා අවමිපාකය තමයි මනුස්සලෝකයේ දී මිතුරු අහිමිවෙලා යන සම්පක්පදාපයට තේවගේ. මුසාවාදයට තොයි වගේ ඉතින් පින්ංුවත්න කොහොමට සිව්ුවනක් වෙෙස එකනෙකාට බැනගන්න නින්දාකන අපහස කරන්නේ නින්දා කරනවනන් අපහස කරනවා ඒ අය සිව්ුවනක් පිරිස තුළ ඉන්න හොරු බවට පත්වෙන වනේද. මොකද එකනෙකාට බැනගැනීම් නින්දා අපහසාද අකුසල විපාකය ? ඇ රම කරම්පලි විශවාස කරන්න ඇත්ද පින්වනී නුව නැත්තුව කරම කරම්පල විශ්වාස කරමින් කටයුතු කරන්නට ඕනේ සංගරත්නයටත් ධර්මරත්නයටත් බුද්රත්නයටවත් අගෞරව නොකළ යුතුයි අකුසාදැස්සනව වගේම තමයි ඒ ඒ අය. කියන කාය කාය කර්මවලට කියන වචී කර්මවලට ඒ උදවියගේ සිතන මනුව කර්මවලට යම්තා කාලය සංසාර ඉන්නකම්ම විවිතාකාර දුක්කාදර අපහසතා පීතාවන් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා නුව නැත උදවිය අකුසාසිත් ඇතිකරගන්න ඇතුව කුසාසිත් ඇතිකරගන්නට ඕනේ. අකුසාසිත්වලට කුසලි විපාක ලැබින්නේ නැති බවත් තීරුන්ගන්නට ඕනෑ. පර්ත්නේ ඒ ළඟට හලතියන පස්්නේ. තෙරුවන් සානය පින්වස් සාමින් වහන්සේ. විකාලභෝජනා සිල්පදේ ආරක්ෂා කරන ආකාරය මෙෙන්ම එර මුදුන්වන විහරිවෙලාව අප හරියටම දැනගන්නේ කෙසේද. කවුුණාවෙන් පැහැදිරිකර්දන්සේක්වා ඔබහන්සේට පතන් අවබෝධියකින් සුවසින් නිවන් දකිීවා කියලා. සත්පුරුස පින්ංවර්ත්න. කාධනීය භෝජනීය කියර වචනයක් අපිට හම්බ වෙනවා. කණබොන සියරුම දේවල් ඒ වචනයට අයිති වෙනවා. අටුවාවේක දීර්ග විදියට විස්තර කරලා තියෙනවා. අරුණ ඒකය නැගෙනහිද අහසේ ඉරඋදා වෙන්න කලින් ඇතිවන හතර පහ පහුවෙනකොට ඇතිවලා ආලෝකයේ. ඒ අරුනෝදේ ඉඳල්ලා ඉර මුදුම් වෙනකම්ම, ඉයන කාලයේ තමයි පැවිදි පින්වතුන් වහන්සේලාට ආහාර අනුභව කරන්න පුළුවන් කාලේ. ඉද මුදුනේ පවතින වෙලාවත් කාලටම අයිති වෙලාව. එතකොට ඉර මුදුන් වෙලා තියන වෙලාවත් ධානේ තවමත් වනදන්න පොළුවන් වෙලා බවත් තේරුම්ගන්න ඕන. හැබැයි ඉද මුදුම්වෙලා තිබබිල දැන් ඉද අවරට යන්න පටන් ගන්නවන. ර මුදුුණ පහුකරපු තැනේ ඉඳලා පහුවදා අරුණු උදාවනකම්ම පැවිදි පින්වතුන් වහන්සේලාට ආහාර අනුභව කරන්න බැරි කාලේ. ආහාරගන්නා කාලයට කාලේ කියලත් ආහාරගන්න බැරි කාලයට විකාලේ කියලත් දැනගන්නට ඕනේ. එතකොටවර්තමාන්‍යනං අතීතේ තිබ්බට වඩා තාක්ෂනික පහසකන් දියුණු වෙලා තියෙනවා. ඔල්ලෝස වගේ යම්යන් දීවර් තියෙන අපිට වෙලාව දැනගන්න. එතකොට වෙලාව දැනගන්න විවිධ පහසුකන් වර්තමාන්‍ය තියෙනවා. ඔලෝස පෑයගන්නෙන් දහවල් දොලාහා ගත්තහම ඒ දොළහා සාමාන්‍යයෙන් ධානවන් ධනතියන අන්තිම් වෙලාව කළ සමහරුන් හිතනවා. ඒ ධනවාල් ගන්නතින අන්තිවෙලාව දොළහනමේ දොළහට ටික් කලින් අවසංවෙන්නක් පුළුවන් දොළහට ටික පස්ස අවසංවෙන්නක් පුළුවන්. ඒක හදා ගන්න වෙන්නේ ඉර උදාවන වෙලාවත් එක්ක. ඉර උදාවන වෙලාවත් ඉ අවසංවන වෙලාවත් බැසයන වෙලාවත් මඳින් මඳ දවසින් දවසි හැටියට වෙනස්සෙනවා. එතකොට පිංවත්න සූර්යා උදාවන වෙලාවට ඒවගේම සූර්යා අන්තිමට බැසයන වෙලාවට, හරි මැද වෙලාවතම මච්චන්තික කාලය කළකැන් මැද වෙලාව කලා කියන්නේ. උදේ හය පහු වෙලා විනාඩි විසිතුනකදී ඉරූදාවෙලා හ හය පහවෙලා විනාඩී විසිතුනකදී බැසගෙන යන දවසකදි දොළහ පහ වෙලා විනාඩි විස්සක් වරකම් කාලේ තියෙනවා. විකාලයේ එන්නේ දොලාහ පහුවෙලා විනාඩි විසි තුනක් වෙනකොට. මාර්තමාසේදී තමයි ඒදිනේ ඒ විදිහට එන්නේ. අලියම පහ පහුවෙලා විනාඩි ගන්නකදී හිරූදවන සමහර දවස්වලට දොළහට විනාඩි කීපයකට කලිනොත් විකාලේ එනවා. හරියටම කාලි විකාදික හොයා ගන්න අපාසිහින් දපින්වර්ත්නිි. හුගක් කෙලාවට දොළහට විනාඩි පහළවක් විතර තියෙද්ද. දොළහට විනාඩි පහළවක් විශසාක්කවිතර කලින් තියෙනකොට ආහාර අනුභව කිරීම නතර කිරීම තමයි සුදුසූ. ඊළඟට අහලතියන පස්නේ තමයි තෙරුවන් සානය ස්මින් වහන්සේ. වර්තමානයේ වැඩිමහල් පුරුසියන් ලුකු වයස් පරතරයක් ඇති. වැයසිං අඩු කාන්තාවක් ්‍යහාකර ගැනීම. වැඩිමහල් කාන්තාවන් ලොකුවයස් පරතරයක් ඇති. වයසිං අඩු පුරුසියන් යුහාකර ගැනීම. දක් නට තියෙනවා. ඒ වැරැද්දක් ලෙසි පෙනුණාත් සමාජ නින්දාවට බයි හොරරහසේ කම් සැප වින්නවාට වඩා ප්‍රසිද්ධිය විවහවීම නිවැරෙද්ද. එම අවස්ථාදික කසේ ද අප ගලපෑ ගතයුත්තේ සාමින් වහන්ස කියලා අහලා තියන්නේ. ඒට පිළිතුරනං ඉතින් සමාජයේ කවුණුකාරණා ධර්මවිනි්‍යානුකූලය බලන්න ඇතිකට්ටී ඉතින් අපිට බණ හැබ ඇතින් පිළිතුර දිය යුත්ත වෙනවා. පිින්වත්නී සමහරලාවට කාන්තාවට වඩා වයසින්ටිකක් වැඩිපිරිමි වුණත්. පිරිමීන්ටඩා පිරිමිින්ට වඩා වයසින්ටිකක් වැඩි කාන්තාවන් වනත් ආවායුහාකර ගැනීම ධර්මවිනය තුළ වැරද්දක් විදිර දකි ැහැ. වගේ තමයි තමන්ව අත්තැල්ල ස්වාමයා අයින්වෙලා ගියාට පස්සේ. භාරියාව නැත්තං තමන් අත්තැල්ල භාර්ියාව අයින්වෙලා ගියාට පස්සේ. හිමිකාරයෙක් නැතිවඉන්න පිරිමියෙට හෝ කාන්තාවකට තවත් ්‍යවාහයක් කරගන්න අයිතියක්ත් ධර්මවිනි්‍යානකූලව තියෙනවා. දික් අසාද වනහම තවත් ්‍යවායක් කරගන්න බාධාවකොත් ධර්ම විනේ තුළ නැහැ. එතුට කාමේවාදව හැසරීමට දස ස්තයින් ඉන්නවා. ඒ ඇය ඇරන්න අනිත් විදිහට කාමය කටයුතු කිරීම කාමේවාතව හැසිරීමක් වෙ න්නත් නැහැ. එතුට ආවා විවහකාණාවේද පිරිමියාට වඩා කාන්තාව ටිකක් වැඩි වනා කියලා. කාන්තාවට වඩා පිරිමියයාා ටිකක් වැඩි උනයි කියලා. ඒ වගේ දික්කසාදි වෙලා නැවත්ත විවාහ වුනා කියලා. කිවන ඔ ඇත් හ යන ප්‍රස්නට උත්තරේ දෙන කොටට මට බණී කියලා නමුත් ඇත්ත කියන්න එපාය පින්වත්න ඒ විදිහට එහෙම ආවාහායහාඋනා කියලා ධර්මවිනිානකූලු ඒකි වරදක් නැහැ. හැබැයි වරදක් තියෙනවා මෙන්න මෙහෙම වුනොත්. අතීතයෝ බනෝපෝසූ ආනයේ තිතින් බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තම් පරාභවතුවමොකා. යස ගෙවිලා ගිහිල්ලා. පින්වත්නී වයසට ගිය කෙනෙක්. හරියට තිබිදි ගෙඩි වගේ පියයුරුතියන තරුණ දියනයක් විවහාකරගන්න වනම්. ඉවහා කරගත්තට පැස්ස දැන් වයසට ගීල නෂ්ටකාමයන් එහෙමත් ඇවිල්ධනේ සම්පූණ සරීරයක් දුරුවල වෙලානෙ දැන් අර කාන්තාවක් රැකගන්න ඒ කාන්තාවට වෙනත් පිරිිමි ඇල්ම බැලමදා යා මට අහිමවෙයි නැතිවෙේ ඔයවිිදිහට රැකගන්න ගොඩක් මහන්සිවෙන්න වෙනවානේ. එතකොට අර ඇයගැන ඉරිසියාවෙන් ඇයග තන්හා ඇයගැන ඉරිසියාාවෙන් අරවිදියට නිදාගන්නේ නැතුවන්න අයගේ ගෙබල් තියෙනවාන ඒ වගේ කට්ටේ පිරිහිලා යනවා. ඒ පරාභවතෝමකං, ඒ අන පිරිහීමේ දොරටුවක් වෙනවා. පිරිමි අයගේ පැත්තෙන් ඕකකිව ඕකම කාන්තායග පැත්වනොත් ගන්න ඕනේ. කාන්තායග නොත් වයසට ගිය කාන්තාවන්. තරුණ හොඳටම නාබට තවුණවයේ ඉන්න නවයෝම් කොල්ලන්න යුහා කරගන්නවා. ඒ වහා කරගන්න අර කොල්ලො වෙනත් කාන්තාවල්ලංඟට යෛදාදී විදිර කල්පනාගේ රෑ එලි වෙනකං දුරකත්නටන් වෙල්ලා බල බල හොය හොය පුත්තුම අනෝරා දුකක්වෙන්නවා ඒ සයාව හින්දා. මෙන්න මේ විදිහට ඒ කව්නු තියෙනවා ඒට අවධානය යොමු කරලා තම තමන් පරිසං වෙන්න ඕන වඩාම සොසුදේ තමයි සමාජතයන සම්මතකමය. ඒ තමයි පිරිමි කෙනට ෝක් ඩුක. කාන්තාවන් යහා කරගන ඇසිටීම දෙගුල්ලගෙම යහපත පිලිස පවතිනවා එවැනි පෞජීවිත බොහොම සුරස්සතව හොඳින් කටයුතු වෙනවා. ඉතින් දික්කසාද වෙල්හ ුහාවුන පවෝජීවිතයකින් අනාරස්සිතෙනවා කියල නෙමේකිවේ ඒ පවජීවිතවලා අයත් තම තමන්ට ගැලපෙන කටියය මොන ගැහුණ වෙලාවට සතු ටගන්නවා. ටිකක් වැඩි වයසිං වැඩි කාන්තාවක් යහා කරගෙන ඉන්න ටිකක් අෞද්ධකතු නැක් වැඩි ඇයි යහා කරගෙන ඉන්න තවන මේ ඊට වඩ අඩු වයසගෙන පිරිමිට හරි සතුටින් ඉන්න වයිතින් ඒ දෙකුල්ල දරම මේ හැේ නම් මඟ පල්ලබන්නේ යට බාධාවක් නැති හේතු කනාා ඒ ඇගේ හේතු සම්පත්තියන නම් බාධාවක් නෑ මෙතන ආවායවාවීමට ඒ වයස මාදී කවුණු අපි බ බාධාවක් නොවනාට වැඩි වයසි ඒගේ කටියත්ක හ වෙනකොට ඉරිසියා තන් හාදී කවුන්වලිම්පිල්ල තමන්ගේ වටිනා ජීවිත කාලය අපතගහිල මඟපල්ල බන අවස්ථානැතුව ගීල දෙරු යහපතර යොම්වෙල්ල ජවිත අ්‍යන්තර ගටලුවාජ විර දේවල් නිර්මාණය වීම මගේව වෙන්නක් පුළුවන් හොඳම දේ තමයි පින්වර්ත්නි සමාජ සම්මත ක්‍රමත් එක්ක කටයුතු කරන එක. සමාජයට අවනැතවීම වටිනවා සමාජයට බම්බු ගහන්න කියලා කටයුතු කලා කියලා ඒක ධර්ම විනය පස්්නයක් කරගන්න නැහැ. එකන් තර්ම විනයට ඒක ප්‍රස්නයක් නැහැ. අවසරයි අප සාමින් වහන්සේ. පූරභාග ප්‍රතිපදාව නසන්න හදන විද්‍යා බත්තිිකයන්ටනුව, බුද්ධාගම ආගමක් නෙමී, දර්සනයක්ම පමණද. ඒ අනුව ආගමික පසුබිම බොඩුවක්ද. පැහැදිලි කර දෙන්න සාමීන් වහන්ස තෙරුවන් සෑණයි කියලා. ආගම් කිව්වාම ඒ ආගංවල තියෙන යම්කිසි. දෙවිගෙනේ යම් කිසි පුද්ගලය සරබල්ධායියෙක් ලෝකේ මැව්ව කියල හරි ලෝකයේ පානය කරනව කියලා ලෝකයේ නිර්මාණය කරනව කියලා හරි මෙම නැත්තම් මේ දෙවියන්ගෙන් අපට උදවෝපකා ලැබෙනවාදී විදිහට යම්කිසේ කරුණක් මුළුකරගෙන ඒකට අනුගතවතිය නීති මාලාතය කටයුතු කරගෙන අනවතම .

ඒ විස්තර කරගන්න ඕන හබ දර්ශන කියලා ගත්තාහම දර්සනය ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. ලෝකයේ විස්සේ ගැන විත දවල් හොයමින්ම් පින්වුවර්ත්නී ඒ පිළිබඳ පරියසනය කරමින් විවිධාකාර අදහ සම්ම සමාජීන කට්ටිය කාලින්කායට හදා ගන්නවා. දර්ශනක සංකල්ප පිංවත්නී පංච ඉන්දයට ්‍රජුවම ගෝචර වනේවත් තියනවා රජුවම ගෝචරවෙන් නැති ඒවත් තියෙනවා. ඒ ගැටලු සඳහාතියනෙන විසදනොත් එකක තවේ . ොර වෙලාතිය අවස්ථාත් ඕන තරන්තියෙනවා. එකිනිකට පරස්පරවුණු ස්භාවයෙනොත් මේ දාසනකින් අතර ඕන තරන්තියනවා. ඒවගේ හැබැ ලෝකයට මේ අදාළ නොවන දේවුලුත් ගොඩත් තියෙනවා. ඒවගේ යුතුකම් සදාචාරය අධිභෞතික විද්‍ය වගේ දේවල් ඔස්සේ එහෙම බලනකොට සමහරේව සමාජයේදී එතනම් තකන්න ඇති කාරණත් තියෙනවා. ඒවගේම විවිධ විදිට දියුණුවට පරිහානියට මේ දර්ශන යොද ගන්නවා. එතකොට දර්ශනික මතවාද තියෙන උදවිය අතර ඉන්න පිින්වද ලවකිකාතා. ස් තියනකටිය දැ බටහිට දර්සන මෙවේදීන් ගත්තාම විධාකා දර්ශනික අදහස්ගත්තාම් දර්සන කියල පිළිගන්න හැමේ එකක් තුළම ඒ ඉන්න පිරිස ඔක්කෝම ලෞකික පිරිසක් ආයඋත්තමයෝ නෙමි. ලසුන්නසන ත්තමය ඕනෙමි චතුරාරි සත්්‍ය ධර්මය කියන ලෝකයේ සැබෑ සොල්රූ ස්වභාවය අවබෝධකරගන්න උත්තම ඕනෙමි එනිසා බුදුදහම ආගමකට කැතිකරන්නවත් දර්ශනයකට කැතිකරන්නවත් බැහ හේතුව බුදුදහම තුළ කියන්නේ සැබැෑම විද්‍යාත්මය කාණාව හින්දා ඔය ඇත්තු නාමරූපි ස්කඳධාතු ආයත්න ඉන්ද්‍රීියන් ඒවාගේම අවි්‍යා සංකාර් විඤ්ඥා නනාමරූප සලායත්න පස්ස වේත්නා තන්නහා උපාධන බව ජාති ජරාමානය කියන මේ අංග දොලහ ඔය කාරණා හොඳට අධිනය කරමින් ඔය පර්ීසනය කරගෙන සාර්ථක විසරහට යනකොට හරිම පූරුවට ඔය ඇත්තන්ට පෙනි මේක තමයි ලෝකයේ සැබෑ ස්වභාවය කියලා. එනිසා බුදුදහම ආගමකට කැති කරන්න අ්‍යපා බුදු දහම දර්ශනයකට කැටි කරන්න අත්්‍යපා බුදුදහම පින්වත්නී යථාර්ථය භවතීරුන් අරගෙන ඔබ ඒමානුගමනය කරමින් සසරින් එගඩ වෙන්නට අධිස්ථාන සීලීව කට යුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරස පංවර්ත්නී, අද දිනට අහලාතියන පස්න එපමනයි. මෙතකින් අසු අට වන ධර්මසාකච්ඡාවාරයත් අවසං වෙනවා. ලබන සතිය සුපුරෘති වෙලාවට ඔ ඇතු සම්බන්ධ වෙන්නේ අදත් මේ සඳහා අබොහෝ ිහෙසක්ගෙන කටයුතු කළ අපගේ සිස්සපරෑැකේ පඥාර පොඩි හාමුදුවන් වහන්සඇත්ලු කාර මණ්ඩලි සැමට ජයිලාල් මැත්තුු මැත්නි දූදරු සැමට පස්න යොමු කළ ඔය ඇත්තු සැමට විවිධ රටවලට සිටමින් තර්මස්්‍ය වනය කරමින් දහම්කරු දැනේගෙන ගත්. ඔබ සැමට ඔබ හැමදිනාට තුනරුවන්ගේ සාන නි දක් නිද. ීර්ගයස් ැබේවා මේ කියනෑ දැයිනට මේපින් අනමෝදැන් වීවා දෙවරු මේ පින් අනමෝදන් වීවා චතුරාල සත්‍යයා බෝධී පිරිසම මේ පුර්ණ ධර්රමයු ඒකාන්ත හේතු සම්පත් වීවා ආකා සට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිිකා ප්ඥන්තන් අනමෝදීත්වා චිරන්රක්කන්තුතුවන් සදා තිරුවන් සරණයි